Right, enang supurdu samajike ekek thamai ada dawase inne evirase podcast hi saha lankai podcast ithihase parna samajike ekek inne ara kattita poda hina wenna epa kiyanne kamanne me gena athara thuru ekak kiwwada kamanne right ithin malindaya aibowan malindala hakon ithin kohomada kohoma dila kalagen hambenne oh podcast mic deyak gatta නියමයි සෙටප් එක නියමයි හොඳ චොයිස් එකක් අරන් තියෙනවා ප්‍රෝඩ් පොඩ් මයික් යස් නයිස් මේ හැබැයි ගත්තේ මාස පහකට විතර කලින් ඔව් පාවිච්චි කරන්න උනේ දැන් ඔව් මේසේ ගත්තේ සතියක් ඇති පරිම හොඳයි සෙටප් එක ලස්සනයි ඕඩර් කරා හොඳයි දැන් කොලාම මේ පොඩක් මොනවාද මේ දවස්වල පොඩි පොලිටිකල් පොලිටික්ස් ගැන වැඩිපුර පොඩි අවධානයක් තියෙනවා මම ඉතින් ඔයත් ටච් එකේ ඉන්නවා ඔව් ඊට පස්සේ මේ ඒ කාලේ කියවෙච්ච මේ දරුණුම වචනේ තමයි කියන්නේ දැන් මාස 5ක් තිස්සේ කියවෙච්ච දරුණුම වචනේ තමයි ගෝටා ගෝ හෝම් කියලා එකක් කියුණා නමුත් සිස්ටම් චේන්ජ් ඔව් කියලා අපිත් කිව්වා සහ මේ මම හිතන්නේ වෙන ලෝකේ වෙනත් දුප්පත් රටවලත් ඕක කියන්න ඇති ඔව් ඒක ගැන තමයි මම අද කතා කරන්න හිතුවාත් එක්ක ඔයාලට මොකද හිතෙන්නේ ලංකාවේ දැන් මාස 5ක විතර පොඩි දේවල් ටිකක් වුණානේ ඔව් මොකක්ද චේන්ජ් එකක් වුණාද සිග්නිෆිකන්ට් චේන්ජ් එකක් වුණා එක චේන්ජ් එකක් මම දකින්න ධනාත්මක දෙයක් ලංකාවේ පොලිටික්ස් වල මේ ජනමතය කියන එක සමීකරණයට ඇතුල් වුණා ඒක ධනාත්මක දෙයක් ඒ කියන්නේ මිනිස්සු මොකද හිතන්නේ කියලා පොලිටිෂියන්ලා කල්පනා කරන්න ගත්තා මෙච්චරකල් පොලිටිෂියන්ලට බලය හම්බුනට පස්සේ ඒගොල්ලන්ට ඕන දේවල් ඒගොල්ලෝ කරගෙන හිටියානේ හැබැයි දැන් මේ මිනිස්සු මොකක් හිතයිද කියන එක මේ තීරණාත්මක සාධකයක් වෙලා ඒක මේසෙ උඩට දැන් ඇවිත් තියෙන එක ධනාත්මක දෙයක් හැබැයි සිස්ටම් චේන්ජ් එකක් කියලා කියන්නේ රට කින මිනිස්සු පිරිසක් හිතන විදිය වෙනස් වෙන එකනේ එහෙමයක් වෙලා නැහැ අපි තාම හිතන්නේ ඉස්සර හිතපු විදියට විස්තර කරලා කියන්නද විස්තර කරලා කියන්න හරි ලංකාවේ මිනිස්සු දිලා මේ හරි වාමාංශිකයි මොකද ලංකාවේ පක්ෂ ගොඩක් වාමාංශික ෆෝමැට් එකකින් තමයි රට පාලනය කරන්නේ. ඕකෙදි මිනිස්සු කියන්නේ 48න් පස්සේ දිගටම. ඔව්. වාමාංශික ෆෝමැට් එකකින් කරන්නේ. අයිය ඒකට හේතුව ඒක. ඒකට මම මෙහෙමයි. අර අපිට මේ මොනවාද මේ අපේ අම්මලා මවපු චිත්‍රයක් තියෙනවා. අපේ තාත්තලා මවපු චිත්‍රයක් තියෙනවා. ඊට පස්සේ අපි මීඩියා වලින් මොනවාද නිදහස් අධ්‍යාපනයේ පියාය නිදහසේ පියාය කියලා ලේබල් ටිකක් වැඩිච්ච දේශපාලන ප්‍රතිමූර්තීන් ටිකක් ඉන්නවා. එතකොට යාලා වටා තියෙන හිස්ට්‍රියක් තියෙනවා. ඕවා තමයි අපි දන්නේ. ඔව්. ඒ කියන්නේ නිදහස වෙනුවෙන් DSA නානායක. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කන්නංගර. ඔය ආදී වශයෙන්. ඔව්. එතකොට එයාලත් වෙන් කරගන්නවා පොඩි මේ අර කිව්වා වගේ වාමාංශික පෙනුමක් සමහරුන්ගේ තියෙනවා. හැබැයි UNP කියන්නේ එක්සත් ජාතික පක්ෂය ගත්තාම පොඩි දක්ෂිණාංශික පෙනුමක්. මෙහෙමයි ඔය වාමාංශික දක්ෂිණාංශික කියන වචන වලට වඩා වැදගත් ඒවේ ඉම්ප්ලිමෙන්ටේෂන් එක. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මෙහෙමයි මේ වචන වල ඩෙෆිනිෂන්ස් ගත්තොත් එහෙම මේ කතාව පොඩ්ඩක් අපිට සංකීර්ණ වෙනවා. හින්දා වෙච්ච දේ මම කියන වචන දෙක අමතක කරමු. ලංකාවේ දිවිච ෆෝමැට් එක තමයි ලංකාවේ ප්‍රධාන ආර්ථික කටයුතු මෙහෙවන්නේ රජය. අදටත් එහෙමනේ. ඛනිජ තෙල් ලංකාවේ ගෙන්වා බෙදා හරින්නේ රජය. ලංකාවේ බස් දුවන්නේ සිග්නිෆිකන්ට්ලි රජෙන් ප්‍රයිවට් බසුත් තියෙනවා බට් ප්‍රයිවට් බස් දුවන්නේ හරිම නිකන් අක්‍රමවත් විදිහකට ක්‍රමවත්ව දුවන්නේ රජෙන් කෝච්චි රජෙන් ගෑස් රජෙන් විදුලි බල උත්පාදනය සහ සම්ප්‍රේෂණය බෙදා හැරීම රජය ජලය රජය ඔන්න ඔහොම ෆෝමැට් එකක් තියෙනවා ඒත් එක්කම ලංකාවේ තියෙනවා මේ ආරක්ෂණවාදී පියව මේ ක්‍රමයක් නිකන් අපි කන්සර්ව් කරගන්න කැමති මේ ආරක්ෂා විදිහ කරගන්න කැමති මේ තියෙන ක්‍රමය ඒකෙදි තියෙනවා කන්සෙප්ට්ස් ඇවිල්ලා දේශීය ආර්ථිකය මේ අපි වවල් අපි කමු වගේ කන්සෙප්ට්ස් තියෙනවා ඒවා මේ වගේ පොඩ්කාස්ට් එක මොන වගේ ඔඩියන්ස් එකකින් අපි වගේ යන්නේ බලන්නේ නේද ඒවා හරි ගොබ්බයි හොඳද ඒවා ගොබ්බයි කියලා කියන්නේ දන්නවද එහෙම නෙමෙයි මේ ග්‍රහලෝකය දැන් වැඩ කරන්නේ හොඳම උදාහරණය ලංකාවේ ඛනිජ තෙල් ගෙන්වා බෙදා හැරීම ඒකාධිකාරයක් රජයට තියෙනවනේ හැබැයි ඛනිජ තෙල් හරන්නේ කවුද පෞද්ගලිකංශය වෙන රටක පෞද්ගලිකංශය. එතකොට මේ හාරපු ඛනිජ තෙල් අරගෙන පියුරිෆයි කරන්නේ කවුද? වෙන රටක මොකක් හරි ප්‍රයිවට් කම්පනියක්. කොයි දැන් ඔය අපි තෙල් ගේන්නේ රිලයන්ස් වගේ කම්පනිස් වලින් ඉන්දියාවේ. ඒ පෞද්ගලික සමාගම මේ ගේන නැව කාගේද? ඒකත් කොහේ හරි ප්‍රයිවට් කම්පනි එක.
මොකක්ද බලනවා අපා හරි නෑ ස්ටෝරියක් දන්න කී ඉන්ස්ට්‍රක්ෂන් ස්ටෝරියක් කතා කරන්න දෙන්නු ගා රයිට් රයිට් මේ ඉතින් ඔන්න ඒ නැවත් ප්‍රයිවට් ලංකාවේ හාබේක තියෙන්නේ හාබේගේ ටර්මිනල් කන්ට්‍රෝල් කරන්නේ මොකක්ද ප්‍රයිවට් කම්පැනික් සමහරලාවට හොඳද ඔච්චර ප්‍රයිවට් චේන් එකක මේ ખનીජ තෙල් වරායට ගෙනල්ලා ටර්මිනල් එකට යවලා ෂෙඩ් එකට යවලා අපේ වාහනයට ගහන චුට්ටට විතරක් ලංකාවේ රජය ඇඟිලි ගහන්නේ ඇයි? ඒ කියන්නේ ප්‍රයිවටයිස් කරන්න ඕනද? ජනතාකරණය කරන්න ඕන. ජනතාකරණය ප්‍රයිවටයිස් එකයි අතර මොකක්ද වෙනස? මෙහෙමයි. ඒ කියන්නේ ඔයා රාජ්‍යකරණය සහ ජනතාකරණය අතර වෙනස මං කියන්න. දැන් සාමාන්‍යයෙන් ඔයාට ජන සතු කරනවා කිව්වොත් මොකක්ද ඔයාගේ ඔළුවට එන්නේ? ඒ කියන්නේ නිකන් මේ මං නිකන් අපි කියන්නකෝ නිකන් ඒ කියන්නේ මේ හිතන්න ඕන හොස්පිටල් එකක් තියෙනවා සර්විස් එකක් හදින කියන්නකෝ ඔව් හොස්පිටල් එකක් තියෙනවා ජන සතු කරන්න යන්නේ CTB බස් ජන සතුයි කියලා අපි හිතාගෙන ඉන්නවා ඒක ජන සතු නෑ හරි මම මේ කියන්නේ ඔව් එහෙනම් අපි හිතාගෙන ඉන්නවා ඒක තමයි හරි ඒ මං කියේ අර වාමාංශික අදහස් වලින් අපි ඔළුවට ඇවිල්ලා තියෙන දේවල් වල ඒ රජයේ සේවා සපයන්න ඕන කියලා අපි හිතනවනේ ඔව් ඒක නෙමෙයි ජන සතු කරනවා කියන්නේ ජනතා කරනේ කියන්නේ ඒක නෙමෙයි ඒව අපිට කරන්න දෙන්න බස් අපි යවන්න ගෑස් අපි ගේන්නම් අපිනේ ජනතාව ඔයා මම ජනතාව නේද ඒකට නිදහස් වෙළඳ පොලක් හදලා දෙන්න මේ අපිට ගෑස් ගේන්න හොඳද අපි බස් යවන්න අපි ප්ලේනුත් යවන්න ඕන හොඳද කෝච්චිත් අපි යවන්න පෙට්‍රල් අපි ගේන්න හොඳද ඒකට තරඟකාරී නිදහස් වෙළඳ පොලක් හදලා දෙන්න ඔකට ලංකාවේ දැනට තියෙන සාර්ථක හොඳ උදාහරණය තමයි ටෙලිකමියුනිකේෂන් දැන් බහුගිය කාලේ කරන්ට් නැතුව හිටියා අපි වතුරත් සමහරලාට කැපුවා ඔය පෙට්‍රලුත් නැහැ හැබැයි බැලන්ස් එකේ කොහොම හරි අමාරුවෙන් හරි ෆෝන් කෝල් එකක් ගන්න පුළුවන් වුණා නේද? ඔව්. ඒ අයියක ජනතාකරණය කළා. මොකද ඒවයි ඉන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ බිස්නස්මන්ලා. ඔව්. ඊගොල්ලන්ට වෙළඳ තරඟයක් තියෙනවා. දැන් ඔයාගේ ෆෝන් එක වැඩ නැත්නම් ඔයා ඉවසන්නේ දවසයි. ඔව්. ඔයා ටග් ගාලා සිම් එක මාරු කරනවා. දවසක් ඉවසන්නේ නැහැ. දවසක් ඉවසන්නේ නැහැ සිම් එක මාරු කරනවා. ඒත් ඔයාගේ කරන්ට් එන්නේ නැත්නම් ඔයා මොකද කරන්නේ? ඒක රජයේ තියෙනොත් මේ ඒක රාජ්‍යකරණය වෙලා තියෙන්නේ ඒකාධිකාරයක් රජයේ පවත්වාගෙන යනවා. හැබැයි ඔයාට තිබ්බනම් එහෙම මේ කරන්ට් සප්ලයි එක සවුත්තුයි මේ මොන මගුලක්ද කියලා වෙන කම්පැනිකින් කරන්ට් ගන්න හොඳ නැද්ද? අනිවාර්යයෙන්. අන්න ඒක තමයි විය යුත්තේ. ඔන්න ඔක තමයි ඕවා තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. ඕ ජන සතු ගන්නවා කියන්නේ මේ ව්‍යාපාර කරන නිදහස් වෙළඳ පොලක් හදලා ඒක රජයට දෙන්න ඕන. ඕකට මේ උදාහරණයක් විදිහට මම කියවද ඔක ලෝකේ ආකෘති තියෙනවා. දැන් අපි මේ මෑත කාලේ දිනුන වෙච්ච රටවල් ගත්තොත් චීනය මෙහෙම නෙමෙයි දිනුනේ. ඒගොල්ලන්ගේ තියෙන රාජ්‍ය ධනවාදී ආකෘතියක්. රජය තමයි ඔක්කොම කරන්නේ. ඉලක්ක තියන්නේ රජය. ඒ ඉලක්ක වලට යන්න පහසුකම් සලසන්නේ රජය. ඊළඟට දකුණු චීනය ඔය පේන තරම් මොනවාද රටේ කියන්නේ මිනිසුන්ට සුබවාදී සුබදායක මාර රටක්ද? නෑ ඉලක්කම් හොඳයි. ඉලක්කම් හොඳයි. ඉලක්කම් හොඳයි. හැබැයි එහෙම රාජ්‍ය ධනවාදී රටක ජීවත් වෙන්න මං ආස නැහැ. හොඳද? ඊළඟට ඔයා ගියොත් එහෙම ඔයයි බැලුවත් රුසියාවත් එහෙමයි. රාජ්‍ය ධනවාදී ආකෘතියක් තියෙන. ඉතත් දැඩි රාජ්‍ය ධනවාදී ආකෘතියක් තියෙන දකුණු කොරියා විශේෂ බෝල් කියලා කියන්නේ. රජයේ තෝරන් තියෙන Samsung එක. මේ වැඩේට. ඔයා දැන් මෙච්චර බිලියන් ගණක් කාර්තිකයට ගේනොන. ඒ හැබැයි ඒකේ කම්පීට් කරන්න වෙන අයට බෑ. ඒක Samsung එකට දීලා නීත්‍යානුකූලවම. හැබැයි මං ආස නැහැ ඒකට. ඔය වාමාංශික අර ආරක්ෂණවාදී පියවර බල ලංකාවේ තියෙන උහම ඒත් මේ ලෝකය දුවන්නේ එහෙම නෙමෙයි අන්තික ලංකාවේ මිනිස්සු ඊට වඩා දියුණුවයි මේ අපි වෙහෙම හිර කරලා මේ ඇඟ බැඳලා ඉන්නාස මිනිස්සු නෙමෙයි අපි අපි කැමති නිදහසේ ව්‍යාපාර කරන්න අපි කැමති දැන් ලංකාවේ IT සෙක්ටර් එක රජයේ මුකුත් සපෝට් එකක් නැතුව IT සෙක්ටර් එක තනියෙන් ඔලු උස්සලා මේ මෝදනක බිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රියක් වෙනකන් ආවේ ටෙලිකමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රියක මෙච්චර හොඳට තියෙන්නේ ඒ හින්දා ඒ වගේ ජනතාකරණය කරන්න ඕන. ව්‍යාපාර ජනතාකරණය කරනවා කියලා කියන්නේ ජන සතු කරනවා කියන්නේ නිදහස් වෙළඳ පොලක් හදලා නිදහස් සමාජ වෙළඳ පොලක් හදලා ඒ වෙළඳ පොලේ හැසිරෙන්න තරගකාරීව හැසිරෙන්න ප්ලේයර්ස්ලා ගොඩකට ඉඩ දෙන්න ඕනේ. ඒතර ඔයාටත් පුළුවන් ඕනනම් පෙට්‍රල් ගේන්න. කැපිටල් එකක් දාන්න පුළුවන් නම්. නිකන් හිතන්න. දැන් අපි අප්‍රේල් මාසේ වගේ අපි මුලින්ම ලංකාවේ ජනතා නැගිටීමක් දකිද්දි අතිශය නිර්මාණශීලී මිනිසු පිරිසක් පාරට බැස්සා. ඒගොල්ලෝ තිබිච්ච ප්‍රශ්න ගොඩක් විසඳුවා. ඒ මිනිස්සුන්ට ඔප්ෂන් එක තිබ්බනම් ඒ කොල්ලෝ කෙල්ලොන්ට ඔයා හිතන්නේ ඒගොල්ලෝ මේ තෙල් ප්‍රශ්නෙට මොකක් හරි විසඳුමක් ගේන එකක් නැහැ කියලා දෙක ජනතාකරණය වෙලා තිබුණා නම් ඔව් අනිවාර්යෙන් ඔප්ෂන් එකක් දෙනවා. මොකක් හරි මැච් එකක් ගහයිනේ. ඔව් ඒ කියන්නේ දැන් අර QR එක ආවා වගේ. ඔව් සමහර විට දැන් ඔය මොනවාද මේ නවෝත්පාදන ඔව් නවනිපෙවුම් ඔව් සෙට් එකක් ඉන්නවා ලංකාවේ. ඔහොමම එක එක සෙට් එක කියන්නේ එක එක දේවල් ඔය මේ මොනවාද ඉනෝවේට් කරනා ඉන්නවනේ. ඔව්.
අනිවාර්යෙන්ම එහෙම ඔප්ෂන් එකක් එන්න තිබ්බා. හැබැයි දැන් මේ මැච් එක ගහන්න අපිට බෑ. මොකද ඒක රජේ බදාගෙන. අපිට මුකුත් කරන්න බෑ. ගෑස් නැත්තම් රජේ ගෙන දෙනකම් අපිට ඉන්න වෙනවා. හැබැයි මලින්දයි ඔය කිව්ව ගමන් ජෙනරල් ඔඩියන්ස් එක තේරුම් ගන්න මේක ප්‍රයිවටයිස් කරන්න කියනවා. කරන්න. අයියේ. මම මෙච්චරලා එක්ස්ප්ලেইন කරේ ප්‍රයිවටයිස් කළ යුත්තේ ඇයි කියන එක ගැන. ප්‍රයිවටයිස් කරන්න. නෑ නෑ දැන් මම ප්‍රයිවටයිස් වහාම කරන්න. අපිට දෙන්න මේවා කරන්න. මේවා කරන්න අපිට දෙන්න රජේ බදන් ඉන්න එපා. රජේ කරන්න ඕන. ගෑස් ගේනවා නම් මෙන්න මේවා තමයි පැරාමීටර්ස්. ප්‍රොපේන් මෙච්චර ප්‍රතිශතයක් තියෙන්න ඕන. බියුටේන් මෙච්චර තියෙන්න ඕන. මේ ගෑස් ක්වලිටි එක ඕන එකෙක් ගේන්න. හොඳද? ඒකට පොලිසි හදන්න ඕන රජය. ප්‍රතිපත්ති අය අපි පාර්ලිමේන්තුවේ මිනිස්සු යවන්නේ. ප්‍රතිපත්ති සම්පාදනය කරන්න. නෑ නෑ මේකනේ ඕක දැන් සමහර පක්ෂ වලින් මාස ගණන් අවුරුදු ගණන් කියපු දේවල්. ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. හැබැයි නැවත නැවතත් අපි මේ මම සාම්ප්‍රදායික කතාවක් කියන්නේ. මොනවාද බෙනිෆිට්ස් දුන්න ගමන් මේ මොනවාද ඡන්දදායකයන්ට නැත්නම් ගමට බෙනිෆිට් එක දුන්න ගමන් පොඩි පර්සනල් බෙනිෆිට් එකක් දුන්න ගමන් අනිත් පැත්තට හැරෙනවා. ඒක බෙනිෆිට් එක නැත්නම් ඒ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙන හෝප් එකක්. හෝප් එක මොකද්ද? ඔය අහවල් ගමට අහවල් රැකියා මෙච්චරක් දෙනවා. ඊට පස්සේ හිතනවා රයිට් ඔය තිබ්බ රැකියා 300න් එකක් මගේ ළමයාට ගන්න පුළුවන්. ඕක ටාගට් කරලා තමයි එයා ඡන්දෙට වැඩ කරන්න ඡන්දෙ දෙන්නේ. ඒක තමයි ඩිලා මං කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් වෙලා නැහැ කියලා. උත්ිය තාමත් දුවන්නේ ඔය සිස්ටම් එකනේ. ඔව් සිස්ටම් චේන්ජ් එකක් දුවන්න නම් හරියට වෙන්න නම් මිනිස්සු ලංකාවේ ඉන්න මිනිස්සු මං කියන්නේ සිස්ටම් චේන්ජ් එකෙන් උනේ නැහැ කියලා තමයි. මම අහන්නේ මේ සිස්ටම් චේන්ජ් එක කියන්නේ යුත්තේ කොහොමද කියලා. යුත්තේ සහ කියන්නේ මේ මොකද්ද වෙන්න ඕනේ? වෙන්න ඕන කියන එක තමයි මම මේ කියන්නේ. අපි මුලින්ම ලංකාවේ රජය කරන ව්‍යාපාර ලංකාවේ රජය අතාරින්න ඕන. අතෑරලා අපිට කරන්න දෙන්න ඕන. අපිට කරන්න නීති රාමුව හදන්න. අපිට කරන්න දෙන්න ඕනේ කියන්නේ ලංකාවේ ඔන්ටර්ප්‍රනර්ස්ලටද ලංකාවේ ජනතාවටද? ජනතාවට දැන් මොනවද තමන්ගේ මම මේ කියන්නේ සරල කතාවක්. සාමාන්‍ය මිනිසුන් තේරෙන. තමන්ට ජීවත් වෙන්න රස්සාව කරගන්න බැරි මිනිස්සුන්ට මිනිස්සුන්ව කොහොමද මේකට දායක කරගන්නේ එතකොට? මෙහෙමයි ලංකාවේ තමන්ගේ ජීවත් වෙන රස්සාව කරගන්න බැරි මිනිස්සු නෙමෙයි. ඔයා ඒ මුළු ජනතාවගේ මේ චුට්ට ක්‍රප් කරලා ගන්න එපා. ලංකාවේ ඉන්නෝ දක්ෂ ව්‍යාපාරිකයා. මේ මාකට් එක ඕපන් කරොත් මේක ඇවිල්ලා ප්ලේ කරන්න කැමති ඕනතරම් ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒතර පොලිටිෂියන්ට ඒ ගේම ගහන්න බැරි වෙනවනේ යාගේ ඔක ඕපන් කරා කියන පොලිටි. දැන් ඔයා මගෙන් ඇහුවේ සිස්ටම් චේන්ජ් කරන්න හැටිනේ. මෙහෙම තමයි කරන්නේ. හරි. පොලිටිෂියන් ඉන්නේ මේ පිටිය සකස් කරන්න. හොඳද? හැබැයි නීති රාමු තියෙන්න ඕන. මං කිව්වා ගෑස් ගේනවා නම් ප්‍රොපේන් බියුටේන් අනුපාතය මේක. ගෑස් ටැංකියේ චේම්බර් ප්‍රෙෂර් එක වේපර් ප්‍රෙෂර් එක මේක. ඕන කෙනෙක් ගේන්න. ඔකට පොලිසි වෙනස් වෙන්න ඕන. ඔක වෙනස් වෙන්න මුලින්ම පොලිසි එක තමයි ගෑස් ටැංකිය අයිති පාරිභෝගිකයාට වෙන්න ඕන. නැත්තම් ඔක් කරන්න බෑනේ. නේද? ඊළඟට විදුලි බල උත්පාදනය මිනිස්සුන්ට කරන්න දෙන්න. හොඳද? එතකොට මේ විදුලි බලය අඩුම තැනින් මිලදී ගන්න ක්‍රමයක් හදන්න. ඔඩිටින් සිස්ටම් එකක් හදන්න අඩුම තැනින් පීක්ම වෙලාවට අඩුම තැනින් ගන්න. يعني හිතන්න අපේ මේ වෙලාවේ ඩිමාන්ඩ් එක අඩුයි නම් අපි ගන්න දැනට අඩුම තැනින්. ඊළඟට ඩිමාන්ඩ් එක වැඩි වී කෙනකොට මේක මදි නම් ඊළඟට අඩුම තැනින් ගන්නවා. එහෙම යත හැකිනේ. ඔකේ ඩක් කර්ව් එකක් කියලා තියෙනවා විදුලි බලේ. ඒ ඩක් කර්ව් එක හදාගන්න අපිට පුළුවන් මේ ඒ ඕන තැන් වලින් අරගෙන පෞද්ගලික අංශයට කරන්න දෙන්න. ඒවා විදුලි බල සම්ප්‍රේෂණය මම හිතනවා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් තියාගන්න සම්ප්‍රේෂණ පද්ධතිය. හොඳද? ඒ වගේ මේ දේවල් මේ රජය කජුත් විගුණන්නේ රජයෙන් නේද? කජු සංස්ථාව කියලා එකක් තියෙනවා. කිති කජු හිතන්න ඕව අතාරින්න ඕන. ඕව අතෑරලා මිනිස්සුන්ට ඕවා කරන්න දෙන්න ඕනේ. ඊළඟට මිනිස්සුන්ට තනි තනියම ශක්තිමත් වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි කිව්ව ස්වතන්ත්‍රවාදී වෙන්න ඕනේ කියලා අපි. සහනාධාර නොදී පුළුවන් වෙයිද? නෑ. ඔය සහනාධාර දෙන එක මෙන්න මෙහෙමයි වෙන්න ඕන. මෙන්න මේ විදියට. හිතන්න දැන් සහනාධාර කියලා කියන්නේ මං කියන අර මන්ත්ලි හම්බෙන රැකියාව විරහිත. ඔව් ඒක තමයි. ඒක දෙන්න ඕන. ඒක දෙන්න ඕන විදිය මං කියන්න. හොඳද? ඒ සමහර අය කියනවා ඒක දෙන්න ඕනේ. අපි යැපෙන්න ඕනේ. යැපුම් ආර්ථිකයක් තියෙනවා. ඒක දෙන්න ඕන දෙන්න ඕනේ. ඇයි කියලා මම ඔයාලට කියන්න. හිතන්න ඕන සමාන්තර විශ්වයක ශ්‍රී ලංකාව දැන් දක්ෂිණාංශිකයි. රජයේ ඉන්න ප්‍රතිපත්ති හදන්න. ප්‍රතිපත්ති සම්පාදකයන් මේ හවුස් එකේ ඉන්න ප්‍රතිපත්ති හදලා තියෙනවා. ගෑස් ගේන්නේ ජනතාව. පෙට්‍රල් ගේන්නේ ජනතාව. දැන් උනේ ජනතාව ව්‍යාපාර කරනවා. කජු ගේන්නේ ජනතාව, විකුණන්නේ ජනතාව, විදුලි බල උන්නොම සමාන්තර විශ්වයක ලංකාව. දැන් මේ වෙළඳ පොලේ අපි හැමෝටම අවස්ථා තියෙනවා මේ වෙළඳ පොලේ තරඟ කළ ධන උත්පාදනය කරන්න. අපි ගෝලීය වෙළඳ පොලේ තරඟ කළ ධන උත්පාදනය කරනවා දැන්. හිතන්න සමාන්තර විශ්වයක මෙහෙම වෙලා දැන් ලංකාවේ මිනිස්සු මෙහෙම වෙලා. හැබැයි
කොච්චර සාධාරණ වෙළඳ පොලක් තිබුණත් ඒ වෙළඳ පොලේ පරදිනා ඉන්නවනේ දැන් හිතන්න ක්‍රිකට් මැච් එකක් කොච්චර සාධාරණ ගියොත් කවුරු පරදිනානේ තරංගයක් දැන් මොකක් හරි මේ දාවන තරංගයක් ඉතා සාධාරණව කරත් කවුරු හරි පරදිනවනේ ඒ පරදින එක්කෙනා බලා ගන්න ක්‍රමයකුත් තියෙන්න ඕන ඒකට තියෙන්න ඕන සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලංකාවේ සමෘද්ධි එහෙම ක්‍රමයක් හොඳද හැබැයි ඒ ක්‍රමය අව තියෙන්න ඕන අවශ්‍ය පුද්ගලයා ටාගට් කරලා කරන්න හිතන්න ම දැන් මගේ මට හොඳ ජොබ් එකක් තියෙනවා මට සල්ලි හම්බ වෙනවා හැබැයි මගේ ජොබ් එක අද නැති වෙනවා හෙටම ලබන මාසෙින්ද මගේ account එකට අර පඩිය වැටෙන දවසට පොඩි ගාණක් වැටෙන්න ඕන මට නොමරි ජීවත් වෙන්න හොඳ මේ මැජික් නෙමෙයි ඉන්දියාවේ තියෙනවා හොඳද අන්න එහෙමයි මේ සමාජ ආරක්ෂණය කරන්න මොකද දැන් මම මේ තරගෙන් පැරදිලානේ මගේ ජොබ් එක නැති කරගත්ත කියන්නේ දැන් මං ආයි මේ තරගයට එන්ට වෙනකන් මම නොමරි තියා ගන්න සමාජ ආරක්ෂණ ක්‍රමයක් තියෙන්න ඕන ඕකේ දිලා තියෙනවා සමාජ ආරක්ෂණය ඒ කියන්නේ මිනිස්සුන්ට සහන දෙන ක්‍රම දෙකක් personalize and institutionalize කියලා personalize කියන්නේ මම කියපු ක්‍රමේ institutionalize කියන්නේ මෙන්න මෙහෙම ලංකාවට පෙට්‍රල් ලීටරයක් ගේනවා රුපියල් 500ට දුප්පත් මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ කියලා රජය ඕක දෙනවා 400ට රුපියල් 100ක් පාඩු කරගෙන මෙච්චර කල් කරේ එහෙම දැන් නැහැ භූමිතෙල් භූමිතෙල් හොඳම උදාහරණේ මේ භූමිතෙල් කියන්නේ මේ රොකට් ෆියුල් වලට ටිකක් පිරිසුදු නැති රොකට් ෆියුල් අපි ඒවෙන් පහම් පත්තු කරා මේ ලාම්පු පත්තු කරා මෙච්චර කල් බෝට් වලට පාවිච්චි කරා මෙච්චර කල් හොඳද ඉන්සේන් හැබැයි දැන් එහෙම කරන්නේ මිනිසු දුප්පත් කියලානේ දැන් එතකොට ඒ 100 කවුද ගෙවන්නේ ඔය දැන් මෙච්චර කල් අධ්‍යාපනය සෞඛ්‍ය සහ දැන් ඔය සර්විසස් කිහිපයක් ඔවා මේ අපිට මේ මොනවාද බදු ගෙවන හින්දා අපි අපි ඍජු සහ වක්‍ර බදු ගෙවනවා ඒවට හිලව් වෙන්න අපිට සර්විසස් ටිකක් හම්බෙලා තියෙනවා දැන් භූමිතෙල් කියන්නේ අන්න එහෙම සහනාධාරයක්නේ ඒ කියන්නේ සහනයක්නේ හරිද ඒ කියන්නේ සමහර ලාවට සමහර ගම්වල සමහර යන්ත්‍ර සූත්‍ර වලට ඕනේ බෝට්ටු වලට ඕනේ ඔහොම නෙවුනේ. ඒ කියන්නේ අපේ සල්ලි තමයි බෙනිෆිට් එකක් හැටියට ඒ කියන්නේ අපේම සල්ලි වලින් තමයි ඕක මේ වුනේ. ඔව්. දැන් මොකද්ද අපි ඔකට කරන්නේ? එතකොට දැන් අපි ආපහු දැන් භූමිතෙල් එක්කෝ භූමිතෙල් පාවිච්චි කරන් නැති වෙන විදිහට වැඩක් කරනවාද නැත්නම් නෑ. ඒක ඒක මෙහෙමයි කරන්නේ. දැන් අපි ගමුකෝ භූමිතෙල්ම ගමුකෝ. දැන් භූමිතෙල් වල තියෙන්නේ cost effect reflective pricing කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට හම්බෙන්නේ 500ට න දෙන්නේ 510ට. ඒ කියන්නේ රජේ වියදම් ටිකක් දාගෙන එහෙම භූමිතෙල් ලීටරෙන් සහනාධාරයක් දෙන්නේ නැහැ. ඔක පෙට්‍රල් වලට ගත්තොත් එimhe හිතන්න. ඔයා පදිනව මෝටර් බයික් එකක්. මම පදිනව මර්සිඩීස් බෙන්ස් එකක්. හොඳද? දැන් අර පෙට්‍රල් ලීටරයක් 500ට එනලා 400ට නේ දෙන්නේ. මම ගහනව ලීටර 50ක්. ඔයා ගහන්නේ 5යි. හොඳද? එතකොට ඔයාට රුපියල් 500ක සහනාධාරයක් දැන් රජෙන් දීලානේ. ඔව්. මට දීලා රුපියල් 5000ක සහනාධාරයක්. හරිද? මට මොකටද අර සහනාධාරේ? ඕන්න නෑනේ මට මම මර්සිඩීස් බෙන්ස් එකක් අෆෝඩ් කරන්න පුළුවන් නම් මට පෙට්‍රල් ගන්න ඒක එහෙනම් මේ අර ආයතන වලින් මිනිස්සුන්ට සහන දෙන්නේ නැහැ පෙට්‍රල් විකුණන්නේ වෙළඳ පොලේ මිලට ගෑස් විකුණන්නේ වෙළඳ පොලේ මිලට භූමි තෙල්ද සියලු දේ විකුණන්නේ බස් ටිකට් එක වෙළඳ පොලේ මිලට හැබැයි මං කියුවේ අර මේ වගේ විවෘත වෙළඳ පොලක තරඟකාරී වෙළඳ පොලක කොච්චර සාධාරණව පරදිනා ඉන්නෝ ඒ පරදිනා ඒවා අපි බලාගමු හැබැයි ඒගොල්ලන්ව ටාගට් කරලා බලා ගන්න ඕන හොඳද ඒක ටාගටින් සිස්ටම් වල ඉන්දියාවේ තියෙන ධාර කියලා ඒ වගේ සිස්ටම් මේ කම්ප්ලිකේටඩ් නැචර කරන්න පුළුවන් ඊළඟට ඔය ආයතන වලින් සහන දුන්නම වෙන අප්සෙට් එක මෙච්චර කල් අපි කරපු ලොකු වැරද්දක් මිනිස්සුන්ට සහනාධාරය දෙන්න ඕන ඊළඟට බදු ගෙනවා කතා කරා ලංකාවේ බදු බජට් එක ගත්තොත් එහෙම 182ක් වක්‍ර බදු 118ක් ඍජු බදු ඕකේ අතිශය අමානුෂික ක්‍රමයක් මාරම අමානුෂික හිතන්න මම දවසකට 10000ක් හොයනවා එතකොට මම මාසෙකට ලක්ෂ 3ක් හොයනවා මිඩල් ක්ලාස් මිනිස්සෙක්. ඔයා දවසකට හොයන්නේ 1000යි. මාසෙකට 30000යි හොඳටම දුප්පත් මිනිස්සෙක්. හොඳද? සීනි කිලෝ එකක් තියෙනවා සීනි කිලෝ එකක් රුපියල් 100යි. ඔයත් ගන්නෝ කිලෝ එකක් මාත් ගන්නෝ කිලෝ එකක්. මට 10000ක් හම්බුණා කියලා සීනි කිලෝ 10ක් මට ඕනේ නැහැ නේ. ඔව්. නේද? ඔය සීනි කිලෝ එකෙන් රජේ ගහනෝ රුපියල් 100ක බද්දා. මේ වක්‍ර බදු. ওই වැට් වගේ අනම්මන 100ට රුපියල් 100ක බද්දක් තියෙනවා සීනි කිලෝ එකට. ඒ CEO ආගේවල රුපියල් 200කට සීනි කිලෝ එක ගෙදර ගෙනියනවා. මාත් ගෙනියනවා 200කට සීනි කිලෝ එක ගෙදර. ඔයාගේ බදු බර 10යි. 1000න් 100ක්. මගේ බදු බර 101යි. හරිද? වැරදි. පට්ට වැරදීනේ. රජේ බදු ආදායම රුපියල් 200යි. ඕක වෙනුවට ඔයාගේ ආදායමනුත් 105ක් රජේ ගන්නවා. හම්බ කරපු ගමම. හොඳද? රුපියල් 50ක් වා රජයට දෙනවා. සීනි කිලෝ එක 100ට අරන් ගෙදර යනවා. දැන් ඔයාගේ ටෝටල් කෝස්ට් එක 150යි.
මම හම්බ කරපු ගමන් 105ක් රජයට දෙනවා 500ක්. මම අරන් යනවා රුපියල් 100ට 100 කිලෝ එක. හොඳද? දැන් ඔයාගේ කලින් කෝස්ට් එක රුපියල් 50ක් අඩු වුණා. මම මගෙත් දැන් අපි දෙන්නගෙන් බදු බර සමානයි 105යි. හොඳද? මටත් බදු බර 105යි, ඔයාටත් 105යි. දැන් රජේ බදු ආදායම කීයද? රුපියල් 550යි. රජේ බදු ආදායම දෙගුණයක් කරගන්න පුළුවන් වුණා අර වක්‍ර බදු වලට වඩා ඍජු බදු ගහලා. අපි ඍජු බදු වලට අපි එන්න ඕන. ඍජු බදු ලංකාවේ තියෙන්නේ 118ක් ඍජු බදු, 182ක් වක්‍ර බදු. ඕක හරිනම් සමාන්තර විශ්වයක තමයි. හොඳද? 180ක් ඍජු බදු වෙලා 120ක් වක්‍ර බදු එන්න ඕන. මේ ඔය වෙනස්කම් කරන්න බ්‍රෝ දේශපාලඥයන්ට ඔය කරන්න නම් ඒ මතය භූමියේ තියෙන්න ඕන. දැන් හිතන්න ලංකාවේ යා ලංකාවේක පාඩුයි. ඕක විකුණන්න තිබුණේ ගොඩ කාලයකට කලින්. ඒක නොවිකුණා ලංකාවේ රජයේ තියන් ඉන්නේ මේ තාමත් අතගගා ඉන්නේ. එයා ලංකාවේක අපි වහාම ප්‍රයිවටයිස් කළ යුතුයි කියන මතේ භූමියේ තියනවාද? දැන් නම් තියනවා. දැන් තියනවා. දැන් තියනවා. හැබැයි මෙච්චර කල් තිබුණේ නැහැ නේ. ඊළඟට ලංකාවේ රජයේ ව්‍යාපාර වලින් අස් වෙලා ඒව පෞද්ගලික අංශයට දී යුතුයි කියන මතේ භූමියේ තියනවාද? දැන් තියනවා. දැන් තියනවා මෙච්චර මට්ටමකට. මට්ටමකට තියනවා. හැබැයි ඔන්න ඔය මතය දැන් මේ ඉන්න මෙච්චර කල් පරක්කු වුණානේ. ඔය මතය එහෙම නැහැ මේ රජය තමයි මේ සේවාවන් දෙන්න ඕන කියන මතය හිටපු රජයන් හැමෝටම එන්ටර්ටේන් කරන්න උනා. මොකද මේ භූමියේ තිබුණේ එහෙම. ඔන්න ඕක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. අපි අපේ චින්තනය වෙනස් කරගන්න ඕන. මේ රජේ ඉන්නේ අපිට ඔක්කොම ගෑස් දෙන්න නෙමෙයි. ගෑස් කියන්නේ කම්පැනිකින් අපි සල්ලි දීලා ගන්න ඕන. රජේ ඉන්නේ මේ පොලිසිස් හදන්න. මේ පොලිසිස් හදද්දි දැන් මං කිව්වේ රජය මේ දානවා කියලා පොඩි ලිමිට්ස් ටික. රජය දිනපතා කල්පනා කරන්න ඕන මේ ලිමිට්ස් තව පුළුල් කරන්නේ කොහොමද කියලා. මේක අපේ සංස්කෘතිය ඇතුළෙම තියෙන දෙයක් නෙමෙයි. දැන් ඔයා පොඩි කාලේ ගහකට නගින්න හැදුවොත් අම්මා කියනවා පුතා නගින්න එපා වැටේ. හොඳද? මේ ඊට පස්සේ ඔයා හොරෙන් නැගලා නැග්ගොත් පස්සල ගහනවා. හොඳද? ඔහොමනේ. ඒ අර කන්සර්වේටිව් ක්‍රමය. අපේ ලංකාවේ සංස්කෘතිය තියෙන හැම. හැබැයි ඔයා වෙස්ට් එකට ගියොත් එහෙම ළමෙක් ගහට නගින්න හැදුවොත් එහෙම බඩු ෂුවර් නැත්තම් යටි මෙට්ටයක් හරි ඔය ට්‍රැම්පොලින් එකක් හරි මොකක් හරි දාලා ඌ කරලා නගින්න සේෆ් කරලා දෙනවා වැඩේ. ඩේන්ජරස් වැඩ ආරක්ෂා සහිතව කරන්න දෙනවා. ඌ ගහට ලෙසටම නැග්ගොත් ඌ තව උස ගහකට නැග්ගනවා ඊළඟට. දෙවෙනි අත්තට නැග්ගොත් ඌ තුන්වෙනි අත්තට නැග්ගනවා. ඒ රටවල් හදලා තියෙන්නේ මිනිස්සුන්ට නිදහස දීලා දියුණු වෙන්න ඉඩ අරින්න. අපේ රටවල් හදලා තියෙන්නේ ළමයි හදන්නේ මෙහෙමයි. ආරක්ෂා කරලා තියන් ඉන්න. ඒක හොඳයි ඩිලා වැඩේ ඇදගෙන යන්න. නොමරි ජීවත් වෙන්න මේ ක්‍රමය හොඳයි. හැබැයි දියුණු වෙන්න එක හොඳ ක්‍රමයක් නෙමෙයි. නොමරි ජීව දැන් අපේ ලංකාවේ ළමයි නොමරි ජීවත් වෙනවානේ. ඒ දියුණු වෙනවද? නෑ. අපේ රටත් ඒකනේ. මේ ඒ ළමයින්ගින් මේ රට හැදිලා තියෙන්නේ. නේද? අපේ රට නොමරි ජීවත් වෙනවානේ. හැබැයි දියුණු වෙන්න. දියුණු වෙන්න නම් අපි මීට වඩා නිදහස් කරන්න ඕන මේ ගොඩක් දේවල් ලිබරලයිස් කරන්න ඕන. අපි මේ රජේ තියෙන්නේ මේ ග්‍රවුන්ඩ් එක හදන්න විතරයි. මේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්නේ අපි. හොඳද? අන්න එතනට මිනිස්සුන්ගේ මතය වෙනස් වෙන්න ඕන. ඕකට උදාහරණයක් විතර ගන්න ඕන නම් ගන්න ජර්මනිය. ජර්මනියේ මම මේ උච්චාරණය නිවැරදි දන්නේ මිතල්ස්තන්ද් කියලා තියෙන ආර්ථික ආකෘතිය. ඒකෙදි වෙන්නේ දැන් මං කිය චීනය, රුසියාව, දකුණු කොරියාව ඒ වගේ රටවල් වල රජය තමයි ග්‍රවුන්ඩ් එක හදන්නේ. සෙල්ලම තීරණය කරන්නේත් රජය. ටීම් තීරණය කරන්නේත් රජය. මුලින් බැට් කරන්නේ කවුද කියලා තීරණය කරන්නේත් රජය. වැඩේ හොඳට දුවනවා. අවුලක් නැහැ. හැබැයි අර මිනිස්සුන්ගේ අපිට සැපේ ඉන්න හම්බෙන්නේ නැහැ නේද එතකොට? ඒ වගේ රටක නේද? හැබැයි අර වගේ දක්ෂිණාංශික ලිබරල් රටක ජර්මනිය, යුරෝපයේ තියෙන රටක වෙන්නේ රජයේ හදන සියලු පහසුකම් තියෙන ග්‍රවුන්ඩ් එකක්. ඒකේ කරන සෙල්ලම් ගොඩක් ඒකේ කරන්න පුළුවන්. කරන සෙල්ලම තීරණය කරන්නේ අපි. ටීම් හදන්නේ අපි. නීති හදලා තියෙනවා දැන් මේ සෙල්ලම දිනන්නේ මෙන්න මෙහෙම වුණොත් කියලා. රජය කල්පනා කරනවා දැන් අපිට ටෙනිස් කෝට් එකක් නැහැ නේද? එහෙනම් ඒකත් හදමු. අන්න එහෙම. රජේ බලනෝ මේ පිටණිය පුළුල් කරන්න. හැබැයි කාටවත් රජේ කියන්නේ උඹලා ටෙනිස් ගහන්න ඕන, දෙන්නෙක් ඉන්න ඕන, සුදු ඇඳලෙන්න ඕන, එහෙම නැහැ. අපිට හිතුණොත් ටෙනිස් ග්‍රවුන්ඩ් එකක් තිබ්බත් අපි ටෙනිස් නොගහ ඉන්න පුළුවන්. මං කැමති අන්න එහෙම ලංකාවකට. අන්න ඒක තමයි මම සිස්ටම් චේන්ජ් කියලා හිතන්නේ. ළමයි කියලා කතා කරානේ. දැන් ළමයි කියලා කතා කරුවාම අපි ආපහු කතා කරන්නේ දැන් මට පෞද්ගලිකව තියෙන ලොකුම ප්‍රශ්නේ මට ඉංග්‍රීසි බෑ. මොකද නිතරම මංගෙන මලින් දෙන මං කියලා ඔයාට ඉංග්‍රීසි බෑ කියලා ඔයා මට කිව්වේ කොච්චර කාලයකට කලින්ද? අපි හිතමු අවුරුද්දක් කියලා. හරි. ඔයා දැන් ආයිත් දැන් අවුරුද්දකට පස්සේ තායි එක කියනවනේ. ඔව්.
ටොක්කන ගන්න ඒ මංගන ඒ අවුරුද්දේ එදා ඉංග්‍රිසි බෙරිල අද බැරිච්ච එකන මේ කියන්නේ එතන්දිම යම් එකන මගේ දුරලතාවය හදාගෙන මංහිට ඒ කරගත්ත න මේ කියන්නේ අර අපි කියන්නේ එකක් අපේ අම්මයි තාත්තයි දැන් අපේ අම්මල තාත්තලා ඉංග්‍රීසි කතා කරන්න අපිට මගෙත් නෑ පාසල් අධ්‍යාපන ඉංග්‍රීසි කතා කරන්නෙත් නෑ හරි ඊට පස්සේ ඒකට ඒක ප්‍රිය වෙන්න කියන්නේ ඉංග්‍රීසි කතා කරන එක හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න හරි ප්‍රිය වෙන්න අපි ඉංග්‍රීසි ටීචර්කින් අපිට පොඩි ඒ කියන්නේ අර අපි හැම දෙයක් බලාපොරොත්තු වෙනවානේ මොකක් හරි පොඩි මොටිවේෂන් එකක් ඉංග්‍රීසියෙන් මේක මේව කරගත්තොත් මට පොඩි වාසියක් තියෙනවා කියලා නැත්තම් මොනවාද දැන් ළමයි 45ක් හිටියොත් හරි ඒ ළමයින් 45න් ළමයි 5 දිනාට නෝ self motivation එක තියෙන්නේ. තව 40ක්ම අපිට තල්ලු කරන්න එනවනේ. ඒ කියන්නේ මගේ පෞද්ගලික සහ මගේ පන්තිය දැක්ක දේ තමයි මම මේ කියන්නේ සහ මගේ ඒ කියන්නේ මගේ සමකාලීන සිවිල් පන්තිල දැක්ක දේ. ළමයි 5 දිනා නැත්තම් උඩරම 10 දිනාටයි තියෙන self motivation එක. ඒ කියන්නේ තමන් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තොත් තමයි මේකෙන් ගොඩ යන්නේ කියන්නේ. අනිත් අයව තල්ලු කරලා හරි අමාරුවෙන් ගහලා බැනලා සයිමන්ස් කරවලා නැත්තම් මේ ලකුණු දීලා ඒ කියන්නේ ඔබ මේක කරපම් මම ඔබට මෙච්චරක් ලකුණු දෙනවා. සමහර ගුරුවරු එහෙම. මම ඔබට ලකුණු 7ක් දෙනවා ඔබ මේක කරොත්. හරියට ලකුණු 9යි. මොකද ඔබට 7ක් දෙන්නේ මේකට ඔබ කරේ නැති හින්දා මම 7ක් දෙනවා ඔබට මේකට. ආ එතකොට මම කරනවා. දැන් ඉංග්‍රීසිත් මම කියන්නේ මට නම් එහෙමයි පෞද්ගලිකව. දැන් හරි පොඩ්ඩක් ඉන්න. මට පොඩ්ඩක් ඉන්ටරප්ට් කරන්න දෙන්න. දැන් ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ එහෙමද? නෑ ඒක තමයි මම කියන්නේ. නෑ නෑ. ඔව්. දැන් මම මේ කියන්නේ. ඔව්. දැන් මං ආපහු කියන්නේ. දැන් motivation එක කියන්නේ self එක තමයි මං කියේ self motivation එකක් කියලා තියෙනවනේ අපිට හරි මිනිස්සුන්ට self motivation එක එන්නේ කොහෙන්ද ඒකට මම හිතන විදිය මොනවාද බලපාන්න පුළුවන් කාරණා self motivation එක තමන්ගේ හිත ජාන හරි පෞල් පසුබිම හරි දෙමාපියන්ගේ අධ්‍යාපනය දෙමාපියන්ගේ පෞල් පසුබිම දෙමාපියන්ගේ අධ්‍යාපනික පසුබිම එතකොට දෙමව්පියන් දරුවන් කෙරෙහි කරන බලපෑම ඔය වගේ දේවල් බලපාන්න පුළුවන් තමයි self motivation කියන්නේ කියලා හිතන්නේ නේ හිතන්න ඔයා මේ පතල් කර්මාන්තය ගැන motivatedද පතලක් කරන්න තියනවා පතල් හරන්න motivatedද නෑ මං ඔයාලට දෙනවා ඩොලර් මිලියන් 10ක් ඒ පතල හරවුවොත් පතල දැන් ඔයා හරන්න යනවද ඩොලර් මිලියන් 10ක් මම යනවා යනවනේ අන්න එහෙම තමයි බරු motivation එන්නේ හරි අන්න එහෙමයි මොටිවේෂන් එන්නේ. ඔයාට ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ඔයාට ඊළඟට පුළුවන් නම් ඊළඟ මාසෙ ඉඳන් ඩොලර් 5000ක් විතර හොයන්න. ඔයා ලබන සතිය වෙනකොට ඉගෙනගෙන ඉවරයි. ඔව් ඒක හරි. දැන් මම මේ කියන්නේ දැන් ඒක අපිට හොයලා දෙන්න. දැන් මං කියේ කවුරුත් රෙද්ද හොයලා දෙන්න ඕනේ නැහැ ඒක. ඉතින් රෙද්ද හොයලා දෙන්න මං කියන්නේ එතෙක් මෙතෙක් දැන් ඔයා එහෙම හිතුවට අපේ ගම්වල ළමයි ඉන්නවනේ. තාත්තා මේ කුඹල් කරුවෙක්. හරි. මේ දරුවා මොනාද ඉස්කෝලෙකට ඒ කියන්නේ කුමල් කියන්නේ මැටි බාණ්ඩ හදන්න හරිද දැන් මේ මම දන්න අත්දැකීමක් කියන්නේ මට වෙච්ච අත්දැකීමක් මේ ඉස්කෝලේ යනවා ඉඳලා හිටලා යන්නේ තාත්තා කිව්වහම වරෙන් මැටි කපන්න යන්න කිව්වහම මැටි කඩන්න මැටි කපන්න ඕනේ කියන්නේ මැටි ගන්න යන්න කිව්වහම මේ ළමයා යනවා ටීචර් අහනවා මේ ඇයි ආවේ නැත්තේ තාත්තත් එක්ක මැටි කඩන්න ගියා තාත්තත් එක්ක මැටි අරන් එන්න ගියා තාත්තත් එක්ක මැටි කඩන්න ගියා ඔහොම කියලා කියනවා හරිද හැබැයි ඒ ළමයාට කිව්වොත් එහෙම මෙන්න මේ ඒ කියන්නේ ඒ දැන් ඒ මං කියන්නේ අර එතන මොටිවේෂන් එකක් වත් තින්නේ උඹට ජීවත් වෙන්න උඹටත් ජීවත් වෙන්න පුළුවන් මාත් එක්ක මේ මැටි හොයන්න ගියොත් විතරයි හරි ඒ උදාහරණේ මං චුට්ටකට ටේබල් කරනවා මං ඔයාට ප්‍රොජෙක්ට් එකක් අරන් එනවා ඒ ප්‍රොජෙක්ට් එක කරොත් ඔයා ඩොලර් 10000ක් හම්බෙනවා සති දෙකකින් ඉවර කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එක ඒක කරන්න හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන හොඳද සතියෙන් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ඕන මොකද ඔයා කරන්නේ මම එකට තව එකක් කියන්න අපිට කියනවා පුංචි කාලේ ඔයා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ ඒ වුණොත් ඔයාලට හොඳ රස්සාවක් හම්බේ ඒ නිසා ඉගෙන ගන්න කියලා ඒත් මම ඉගෙන ගත්තේ නැහැ ඒ ඇබ්ස්ට්‍රැක්ට් කන්සෙප්ට් එකනේ දැන් මේක කෙලින්ම අත උඩ තියෙන කොන්ට්‍රැක්ට් එක දෙන අසම් කරන්න තියෙන්නේ දැන් පුංචි කාලේ ඉඳන් අපිට හම්බෙලා තියෙන අර ඇබ්ස්ට්‍රැක්ට් ඒවා තමයි ඔව් ඒ ඇයි දන්නවද ඔගේ පතුලේ තියෙන ඊළඟ ප්‍රශ්නේ මිනිස්සු මොටිවේට් වෙන්නේ රිවෝඩ් එකෙන් හොඳද ඒ රිවෝඩ් එක සල්ලි වෙන්න පුළුවන් ප්‍රසිද්ධිය බලය මොන හරි වෙන්න පුළුවන් දැන් දේශපාලඥයෝ බලයෙන් මොටිවේට් වෙනවා සමහරු ප්‍රසිද්ධියෙන් මොටිවේට් වෙනවා සමහරු ධනයෙන් මොටිවේට් වෙනවා
ඔහමතයි මොඩිවේෂන් එකෙන්න වෙන කොහෙවක් අතර දෙමාපියගේ ජානවලින් පවුල් පසු බිමින් මෝටිවේෂන් වෙන්න බලපෑම ඒ බලපෑමේ මෝටිවේෂන් වෙන්න ඇත්තර මෝටිවේෂන් එකන්නේ ඔයාට හම්බෙන් ඩිරෙක්ට් රිවෝඩ් එකේ හොඳද ඉතින් ඒ වගේ රිවෝඩ් එකක් ඔයාට තියෙනවා නම් ඒ රිවෝඩ් එක ධනය නම් විසිබල් දෙයක් නම් ඔයාගේ ජීවිතේ ධනාත්මක වෙනවා නම් ඔයා ඒක කරනවා ඔයා මේ දැන් මේ කරන දේවල් කරලා තියෙනෙත් මෙහෙම බැලුවා මෙහෙම හොඳද දැන් ඔයා ඔය ඩබින් කර කර ඉන්නේ නැහැ ඔයා ඕක කරලා කන්න බොන්න නැත්තම් ඔයාට අග්ගල ස්විච් වෙන වෙන වැඩකට පිවට් වෙනවා අපි කියන්නේ පිවට් වෙනවා කියලා හොඳද ඔයා පිවට් වෙනවා ඉතින් මේ ලංකාවේ මිනිස්සු ධන උත්පාදනයට උනන්දු නැහැ ලංකාවේ තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔක්කොම ඔයාගේ ප්‍රශ්නත් ගන්න ඕන මගේ ප්‍රශ්නත් ගමු කොලේක ලිව්වොත් ඒ ප්‍රශ්න වලින් බොහෝ විට 100% මගේ කපා හරින්න පුළුවන් සල්ලි ටිකක් හම්බ කරගත්තොත් හොඳද හැබැයි දැන් ඒක හරි ක්ලියර් කට්නේ දැන් හිතන්න ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න මොනවද ඕන සල්ලි සෞඛ්‍ය සල්ලි ඕන සල්ලි ප්‍රශ්නනේ තියෙන්නේ හොඳද දැන් අපි පාරවල් හදා ගන්න ඕන විදුලි බල උත්පාදනය තව ස්මූත් කරන්න සල්ලි ඕනනේ මේ සල්ලි ටිකක් හම්බ කරොත් අපි වැඩේ ගොඩක් ගොඩ දා ගන්න පුළුවන් බව ක්ලියර් කට් හැබැයි ලංකාවේ මිනිස්සුන්ගේ කල්චර් එකෙන් ඇවිත් තියෙනවා මේ සල්ලි නෙමෙයි සල්ලි ඊවිල් කියලා හොඳ නැහැ නරක දෙයක් සල්ලි පස්සේ යන්න හොඳ නැහැ වගේ දේවල් අපේ සමාජයේ තියෙනවා. ඒක වෙනස් කරග සල්ලි පස්සේ යන්න. හොඳද? ඒක ආට් කර සල්ලි හම්බ කරන්න හොඳ නැහැ. ඒක තමයි. ඔය ඒකයි මම කියන්නේ. ඔන්නවා තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ බ්‍රෝ. ලංකාවේ මිනිසු ධන උත්පාදනයට උනන්දු වෙන්න ඕන. ලංකාවේ මිනිසු ධන උත්පාදනයට උනන්දු වුණා නම් ධන උත්පාදනය කරන්න කුමක් අවශ්‍ය? ඉංග්‍රීසි ඕන නම් අන්න එහෙනම් හැමෝම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එහෙම නැතුව නිකන් ඔහේ කවුරුත් මුකුත් ඉගෙන ගන්න නැහැ. දැන් මම වීඩියෝ එඩිටින් ඉගෙන ගත්තේ මට අවුරුදු 27ක් 28ක් විතර වෙලා. VFX මේ ඔඩියෝ ප්‍රොසෙසින් මම දැන් සමහරට ඔයාටත් කියනවා. ඔයාගේ සබ්ජෙක්ට් එක. ඒ ඔක්කොම ඉගෙන ගත්තේ මගේ 30 පැනලා. හොඳද? ඇයි ඒ? සල්ලි හම්බ කරන්න. සල්ලි එතනින් තමයි මොටිවේෂන් එක එන්නේ. එහෙම නැතුව මේ අර ඇබ්ස්ට්‍රැක්ට් අයිඩියා වලින් අර මේ මනෝරාජික සංකල්ප වලින් නෝෂන්ස් වලින් මිනිසු මොටිවේට් වෙන්නේ නැහැ මිනිසුන් රිවෝඩ් ඩිරෙක්ට් රිවෝඩ් එකක් ඕන. ඔය ඉතින් ඒක තමයි දැන් මම කියන්නේ අපිට ඩිරෙක්ට් රිවෝඩ් එකක් පුංචි කාලේ හම්බෙන්නේ නැති හින්දා නේද මේක වෙලා තියෙන්නේ. කියන්නේ නේ නේ ඒක පුංචි කාලේ අමතක කරන්න. ඔයා ගියපු এডুকেෂන් ට්‍රැක් එකේ මමත් ගියේ. මම අමුතු හෙක් ගියේ නැහැ නේ මමත් රජේ ඉස්කෝල වල ගිහලා ඉගෙන ගත්තේ. හොඳද? දැන් මට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් නේ. හොඳද? ඒ මට කොහොමද පුළුවන් උනේ? දැන් උදාහරණයක් ඇරෙන්න මෙහෙම ගත්තොත් එහෙම දැන් මගේ අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ. ඒගොල්ලොත් රජයේ සේවයට යන අර ඒ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ඒගොල්ලන්ට කඩ බෑ. එතකොට ඇයි මේ රටේ බහුතරයකට ඉංග්‍රීසි බැරි සහ බහුතරයක් ධනෝත්පාදනය කියන එකට අකම ඒකට යන්නේ නැතුව අර සුපුරුදු යැපුම් ආර්ථික ක්‍රමවේද ඇතුළේම ඉන්නේ අනිත් අයගෙන් යැපෙන්න බලන්නේ කාගෙන් හරි දතක් ගලවන්න බලාගෙන ඉන්නේ. දැන් අර මං ආයි කලින් උදාහරණයට එන්න. ලබන සතියේ කොන්ට්‍රැක්ට් එකක් ඔයාලට සයින් කරන්න තියෙනවා. සති දෙකක වැඩක්. සති දෙකෙන් වැඩේ ඉවරයි. සතියක් තියෙනවා වැඩේ පටන් ගන්න. ඉංග්‍රීසි හොඳට තියෙන්න ඕන. දැන් ඔයා මේ සතියේ මැරිගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න නැද්ද ඒ වෙනුවෙන්? ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවනේ. හොඳද? ඔයා ඉගෙන ගන්නවද? මං දෙන්නද එහෙම එක? එපා මං ඉගෙන ගන්නවා. මට බලන්න ඕනේ බොක්කෙන්ද කියන්නේ? ඔව් මං ඉගෙන ගන්නවා. හරි මං ඔයාට දෙන්න. අද පළවෙනිදානේ. අද සිකුරාද දවසද? නෑ අද බ්‍රහස්පතින්ද දවසක්. හරි ලබන බ්‍රහස්පතින්ද මං ඔයාට වොයිස් ඕවර් ප්‍රොජෙක්ට් එකක් දෙනවා. හොඳද? කඩෙන් කරන්න තියෙන්නේ. කරන්න ඕන. සතියයි තියෙන්නේ කරන්න. හරි. ටැග්ස් තියනවා. 30 seconds වගේ වොයිස් ඕවර්ස් උත් තියනවා කරනවාද? ඕකේ. බොක්කෙන්ද කියන්නේ? නෝන්ඩි වෙන්න බෑ. නෝන්ඩි වෙන්න බෑ කියන තැනදී හොඳට කරන්න ඕන. ඔව් එතෙන්දී මොකද මේ මිනිස්සයා ගාණක් ගෙවනවා නම් හොඳට කරන්න එපා අපි. නිකන් චාටර් වෙන්න බෑනේ. මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මගේ ඇක්සන්ට් එක මොන වගේ වෙයිද දන්නේ නැහැ කියලා. අර අපේ තියනනේ අර මේ අම්මරුඩු බැරි වෙයි. ඔව්. තියනනේ. ඔව්. අපි ඔකට කියන්නේ ඩෝන්ට් මෙන්ටැලිටි එක කියලා. හොඳද? ওই ඩෝන්ට් මෙන්ටැලිටි එක හැදෙන්නේ ඇයි දන්නවද? අර මං කිව්ව පොඩි කාලේ අපේ අම්මලා අපිව හදන්නේ ගස් නගින්න එපා. වැටේ. හොඳද? ඒ ඩෝන්ට් මෙන්ටැලිටි එක අපි ඔළුවේ වැඩ කරනවා. හොඳද? හැබැයි ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් වෙස්ට් යුරෝප් වල හරිය වැඩි උනේ ඉන්දියාවේ පොරකට දුන්නොත් ඌ කෙලවෙන්න හරි කරනවා. හොඳද? ඒ අපේ තියෙනවා අන්නේ ඒ වගේ අපේ මේ මානසික බාධා තියෙනවා අපිට. මෙන්ටල් බැරියර්ස් තියෙනවා. මේ සල්ලි ඉච්චර හොඳ නැහැ සල්ලි නරකයි. සල්ලි මේ අපිට මතක් වෙන්නේ අර බඩ මහත මුදලාලි කෙනෙක් සල්ලි කිව්වම. නෑ එතෙන්දී දැන් මට තිබ්බ සල්ලි ප්‍රශ්නේ නෙමෙයි.
වැඩි කියලා වෙයි කියන එක නේ නෝන්ඩි වෙයි කියන එක නේ නෑ ඒක තමයි ඒ නෝන්ඩි වෙන්න නෝන්ඩි නොවෙන්න වට සතියක් තියෙනවානේ හ්ම් දැන් මේ සතියේ ඔයාට කන්ෆිඩන්ස් තියෙන්නේ නැහැ මං ගේම ගහනවා කියලා හොඳද එන්නේ ඒ වගේ අපිට ප්‍රශ්න තියෙනවා බ්‍රෝ ඔය ඔය ඔන්න ඔය හින්දා අපිට ඉංග්‍රීසි නෙමෙයි මොකක් හරි බැරි නම් බැරි වෙලා තියෙන්නේ හ්ම් ඉංග්‍රීසි විතරක් නෙමෙයි මොකක් හරි බැරි නම් බැරි වෙලා තියෙන්නේ උවමනාවක් තියෙනවා හොඳද ඒ උවමනාවට අපි යන්න ඕන යන්න මැද පාරක් තියෙනවා ඒ පාරදී අපිට බයක් තියෙනවා කියලා වෙයි කියලා හ්ම් ඉතින් සමහරලාට කියලා වෙනවා ඔබ හරිද නැති එක ඕන දෙයක එහෙමයිනේ ඔව් ඉතින් ඒ උනාට අපි එක ගන්න ඕනේ චාන්ස් එක දැන් දැන් ලංකාවේ කොල්ලෝ ෆයිවර් වල වැඩ කරනවානේ කළා සල්ලි හොයනවානේ හොඳ ගණන් හොයනුන් ඉන්නවානේ ඒත් ගොඩක් උන් මේ ඉංග්‍රීසි බෑ කියලා කරන්න නැතුව ඉන්නවා ඔයා හිතන්නේ කරනුන් ඔක්කොටම ඉංග්‍රීසි පුළුවන් කියලාද ගොඩක් උන් Google Translate දාන් තමයි chat කරන්නේ හ්ම් හොඳද හ්ම් ඇයි Google Translate දාගෙන chat කරන්නේ මොකද එයාට need එකක් තියෙනවා උවමනාවක් තියෙනවා ඒ උවමනාව ධනය හ්ම් නේද ඒ උවමනාවට අපි යන පාර අපි කොහොම හරි කපා ගන්නවා හැබැයි උවමනාව අපිට කොච්චර තියද කියන එක තමයි ප්‍රශ්නේ ඉතින් ඒකයි මම කිව්වේ ඔය උවමනාව තියනවා නම් motivation එක එනවා සටසට ගාලා need එක තියෙනවා හරි එතකොට ඔක එක වසරේදී දෙක වසරේදී තුන වසරේදී හතර වසරේදී පහ වසරේදී අපි කොහොමද හදන්නේ ළමයින්ටද need එකද මුලින්ම අපි පොඩි කාලෙම ළමයින්ට මේ දේවල් එපා කියන්න බෑ දැන් example මගේ කසීන අක්ක කෙනෙක් ඉන්නවා එයාගේ ප්‍රී ස්කූල් එකක් තියෙනවා किसी में आगे स्टाफ के किसी में टीचर के नेट लमाई डे पाकी आने बे होता है डोंट किन वचने पाविची करी में तहाना दें एक पारक में दल लमाई माल खड़ानो गैस वाला दिया ना मैं पुदे माल खड़ाने पा ऐसे में क्या आने बे होता है दम को तो करा माल खड़ाने एक तापसेट होता है माल खड़ाने का नवात्ता करना तो दम को तो बॉडी गाड़ किया අන්න එතනින් තමයි අපිට ක්‍රියේටිව් වෙන්න වෙන්නේ. අපේ අක්කා කියනවා මේ පුතේ මේ බලන්න මේ මල් ලස්සන ගහේ තිබ්බම. ඒ පරු කඩපු මලුත් ගිහලා ගහේ හයි කරනවා. හයි කරනවා පහු. හරිද? අන්න ඒ වගේ මේ දැන් එතකොට ඌ දන්නෝ මල් ලස්සන ගහේ තිබ්බම. හැබැයි මල් කඩන්න එපා කියන ඩෝන්ට් කියන මෙන්ටැලිටි එක ඔළුවට ගියේ නැහැ. හරිද? ඒ වගේ මේ පොඩි කාලේ ඉඳන් අපිට ඕන මේ සිලබස් වෙනස් කළා මේ අධ්‍යාපන ක්‍රමයේ රෙවොලූෂනයිස් කරන්න එහෙම නෙවෙයි අපි පේරෙන්ටින් වෙනස් වෙන්න ඕන. පේරෙන්ටින් වෙනස් වුණොත් ලොකු වෙනසක් වෙනවා. පේරෙන්ටින් වෙනස් වෙන්න ඕන. ඊළඟට ටීචර්ස්ලා මේ ළමයින්ට උගන්වන දේවල් පේරෙන්ටින් කියන එකට සිංහල වචනයක් නැද්ද සාමාන්‍යයට තේරෙන එකක්. Google කරලා බලමුද? Google කරලා බලමු. Translate කරලා පේරෙන්ටින් කියන එක පොඩ්ඩක් Google Translate එකේ ගහලා බලන්න. ඒක බලමු. ඒක මරු එකක්. දැන් එතනදී පොඩි පොයින්ට් එකක් තියෙනවා මගෙත් පේරෙන්ටින් වෙනස් පේරෙන්ටින් ස්ටයිල් එකක් ඇදිච්ච ළමෙක් මම පොඩි කාලේ අන්න ඒක තමයි මම මේ කියන්නේ ඉතින් මම හරියට පේරෙන්ටින් කියවම පේරෙන්ටින් කියන එක දෙමාපියන් කියලා එන්නේ රයිට් ඒක හරි නෑ කොහොමද දරුවෝ හදන හැටි කියලා ගමු අපි ඔව් රයිට් දරුවෝ හදන හැටි කියලා ගමු ඒ දරුවෝ හදන හැටි වෙනස් වෙන්න ඕන ඒ දරුවෝ හදන හැටි වෙනස් වෙන්න ඕන කියන්නේ අපි දෙමාපියන් උදේ ඉඳන් හවස වෙනකන් කල්පනා කරන්න ඕන දරුවට අද කරන්න නොදීපු වැඩක් හෙට කරන්න දෙන්නේ කොහොමද කියලා. ඉතින් දැන් එතනින්ම බලපාන්නේ මොනවාද අර මං කිව්ව මේ ගුරු දෙමව්පියන්ගේ අධ්‍යාපනය නැත්නම් අධ්‍යාපන පසුබිම ඒක බලපානනේ පේරෙන්ටින් කියන එකට. බලපානවා. හොඳද? හැබැයි අද එක්ස්කියුසස් නෑ දැන් හිතන්න. මගේ පොඩි කාලේ තියෙනවා රීඩින් ඩිසබිලිටි එකක් ඩිස්ලෙක්සියා කියලා. මට ඒක පොඩ්ඩක් තියෙනවා. හොඳද? මගේ අම්මා පොඩි කාලේ දන්නේ නැහැ. ඒ කියන්නේ මට අකුරු ලියද්දී මම සමහරලාට වචනේ ලියලා අකුරු ටික ඔක්කොම වැරදි පිළිවෙලට. හොඳද? B අකුරයි D අකුරයි වරද්දලා ලියලා අනිත් පැත්ත ගහලා. නැත්තම් සමහරට ස්පෙලිං හරි. ඒ කියන්නේ දැන් වචනයක අකුරු පහක් තියෙනවනම් පහ තියෙනවා වැරදි පිළිවෙලට. අර තාරේ සමින් පර් ෆිල්ම් ඒක වෙන සිවිය කේස් එකක්. මට තිබුණේ මයිල් කේස් එකක්. මේ ඊළඟට දැන් ඉස්කෝලේ ටීචර් කෙනෙක් අපිට පොත දෙනවා මෙහෙම කියවන්න අපි කියවන්න ඕන හයියෙන් හොඳද මට පුළුවන් හැබැයි එයා කියනවනේ හිටපුවම දැන් ඔයා නවත්තන්න අලහකෝන් පටන් ගන්න ලුවිත් බෑමට එතන හොයාගන්න දැන් මං ඒ කියවන් කියවන් එහාට ගිහිල්ලානේ අරු නවත්තපු දෙන මටයි හොයන්න බෑ බෑ ඊළඟට දැන් එකවසරෙදි මේ මම මේ දැන් ඒක අපි කියනවා නැගිල්ල තියලා මෙහෙම මට මතකයි අපේ ටීචෝ ගන්න මොකද මට මාර අප්‍රසන්න අත්දැකීමකින් දැන් මතකයි ඒක දැන් හුරතලා ඔන්නෝම කියන්න ඕන මට බෑ හොඳද හැබැයි මට පුළුවන් මෙහෙම බල්ලා හුරතලා අලි පැටියක කියලා කියන්න හැබැයි අකුරින් අකුර කියවන්න බෑ මගේ අම්මා ඒ කාලේ දන්නේ නැහැ මොකද්ද මගේ අප්සෙට් එක කියලා
හොඳද? හැබැයි අද එයාට ඔකුණ අරගෙන ටග්ගල Google එකේ ගිහින් ගහන ෆෝන් එකේ අරන් බලනවා. මොකද්ද මේක ටග්ගල චුට්ටක් විනාඩියක් ඇද්දි ඩිස්ලෙක්සියා කියලා එනවා. අර ගමේ ඉන්න දුප්පත් අම්මලාට ඔක කරන්න තේරෙනවද? තේරෙන්නේ නැත්තම් කරන්න දැන් මෙහෙමයි. නොකර ඉන්න තියෙන එක්ස්කියුස් එක මොකද්ද? නොකර ඉන්න තමන්ගේ දරුවා වෙනුවෙන්. තමන්ගේ දරුවා වෙනුවෙන් ඒක කරන්නවත් එක්ක යාට මොබයිල් එකක් නැහැ. එක්ක යාට දැනුමක් නැහැ. හරි අපි ගමේ ඉන්න ඒ අම්මලා ටික අයින් කරමු. ලංකාවේ රජයේ සේවකයන් ඉන්නවා මිලියන 14ක්. හොඳද? පෞද්ගලික අංශයේ තියෙන ලක්ෂ 30ක් විතර. හොඳද? ඒතර උතර ඔක්කොම හැදෙනවනේ මිලියන 4කට වැඩි ගන්න. ඒ ටික කරමුකෝ. මුලින්ම ගමේ ඉන්න අය පස්සේ ගමු. බැරි කැලම ගන්න එපා බා. නෑ ඉතින් බැරි 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 කැලල මම ගන්න හේතුව ඔව්. හරි හරි අර අර දැන් ලංකාවේ පවුල් මිලියන 58ක් ඉන්නවනේ. හරි. ඒ මිලියන 58න් ලංකාවේ පවුල් මිලියන 30කට ඕක පුළුවන්. ඒ 30 කරමුකෝ. අපි ඉතුරු මිලියන 3 ඊළඟට ගමු. එතකොට හරිනේ. ඒ පුළුවන් ටික කරමු. මිලියන 14ක් නෙවෙයිනේ 1.4 මිලියන. 1.4 මිලියන ලක්ෂ 14ක්. ලක්ෂ 14ක් කියන්නේ. මට වැරදුනා ඉලක්කම. හරි. එතකොට ලක්ෂ 14. ලංකාවේ පවුල් ලක්ෂ 58ක් ඉන්නවා. ලක්ෂ 58යි. ඒ ලක්ෂ 58න් පවුල් ලක්ෂ 30ක් ගත්ත මේ 5000. ඒ 5000 ගත්තුවට ඔක හරි. ඔයාගේ ලොජික් එක හරි. ලක්ෂ 28ක් කියන්නේ 5000 නොගත්තු. ඒගොල්ලන්ට පුළුවන්. ඒගොල්ලන්ට පුළුවන්. තමන්ගේ දරුවා වෙනුවෙන් පොඩි රිසර්ච් එකක් කරන්න. කොහොමද දරුවට තව නිදහස වැඩි කරලා දෙන්නේ කියලා කල්පනා කරන්න. ගහන්න එපා. ගහපු ගමන් පර්සනලිටි කුඩු වෙන ඕනම ළමයෙන්ගේ. අපිට පුංචි කාලේ මම මං හිතන්නේ නිතිපතා ගුටි කාපු කෙනෙක්. මගේ සහෝදරයෝ හතර දෙනා නිතිපතා ගුටි කාපු හතර දෙනා. ඔව් නෑ. මෙහෙමයි. අපි ඒ කාලේ ගහන එක නෝමල්නේ. දැන් දැන් ලෝකෙ ටිකක් දියුණුයිනේ. දැන් මට ගහලා නෑ. මං මට මොක කරත් ගහන්නේ නැහැ. එක්ස්ප්ලেইন කරනවා තමයි තදින් එක්ස්ප්ලেইন කරනවා හැබැයි ගහන්නේ නැහැ. මට පොඩි කාලේ මේ දැන් ටීචර් කෙනෙක් එහෙම මට ගැහුවොත් එහෙම මං ටීචර්ගෙන් අහනවා "ඇයි මට ගැහුවේ?" කියලා. මොකද මම පේරන්ට්ස්ලා ගහලා නැහැ මට. මේ මට ගහනවා කියන එක හරි අන්යූෂුවල් වැඩක්. මේ ගහන්න එපා. ඒ පේරන්ටින් වලින් හැදෙන්න ඕන මිනිස්සුන්ගේ පෞරුෂය ගොඩනගන්න. ඉතින් ඒක තමයි මං ඒක තමයි දැන් අපි ආපහු අර මං මගේ කතාවේ මුලට එනවා. දැන් මං කිව්වනේ සෙල්ෆ් මොටිවේෂන් වලට අපිට පවුල් පසුබිම දෙමව්පියන්ගේ අධ්‍යාපනය අම්මගේ තාත්තගේ පසුබිම එයාලගේ දැනුවත්භාවයන් ඥාන කියලාත් මං ඔන්න කිව්වා. එතකොට ආපහු ඒ එතෙන්ටම නේද එන්නේ? නෑ ඔයාව කිව්වේ ඒ දරුවගේ පෞරුෂය ගොඩනගෙන එකට. හිතන්න දුර්වල පෞරුෂයක් තියෙන මිනිහෙක්ට උනත් ලুকু වමනාවක් තිබුණොත් එයා මොටිවේට් වෙලා වැඩ කරනවා. පෞරුෂය ගොඩනගෙන්න අර ඔයා කියපු ෆැක්ටර්ස් ඔක්කොම බලපානවා. ඒ හින්දා පේරන්ටින් මුලින්ම හැදෙන්න ඕන. පේරන්ටින් නොහැදී මුකුත් වෙන්න. දැන් හිතන්න ලංකාවේ ළමයි පේරන්ට්ස්ලා පුෂ් කරනවා විභාග පාස් වෙන්න කියලා. හොඳද? කොච්චර පුෂ් කරත් සුළු කොටසකටනේ විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. හොඳද? හැබැයි තව කොටසක් ප්‍රයිවට් කැම්පස් යනවනේ. එතකොට ඒ ඇයි ඒ පුෂ් කිරිල්ල එහෙනම්? ප්‍රයිවට් කැම්පස් එකට යන්නම් S3ක් නේ ඕන. ඕලෙවල් විතරනේ සමහරලාට ඕන. වාගේ ළමයව ප්‍රයිවට් කැම්පස් එකකට දාන්න affordability කාට තියෙනවා නම් push නොකර ඉන්නකො. එයාට නිදහසේ කරන් යන්න අර ඉන්නකො. එහෙම එහෙම හිතන parents ලංකාවේ ඉන්නවද? සල්ලි තිබ්බත් ඒ level එක තුනක් ගන්න ළමයව push කරනවා ඒත්. ඔව් සමහරලාට තියෙනවා මොනවාද රජයේ කැම්පස් එකකටත් නෙවෙයි යවන්න ඉන්නේ. ප්‍රයිවට් එකකට යවන්න ඉන්නේ. ඒත් ඒ තුනක් ගන්න තමයි push කරන්නේ. push කරනවා. ඔව්. ඒ කියන්නේ සෙට් ස්කෝ එක ඉහළ. ඒ කියන්නේ S3 නේ ඕනේ. ඒක තමයි. මං කියන්නේ අර ඒ ආකල්පය වැදගත්. කියන්නේ ලංකාවේ සිලබස් එක මේ සිලබස් එකම තිබිලා. මේ ඉස්කෝලෙම තිබිලා, මේ විභාග ක්‍රමෙම තිබිලා ලංකාවේ පේරන්ටින් ස්ටයිල් එක වෙනස් වුණොත්. ළමයින්ට දෙමෝපියන් ළමයින්ට සලකන විදිය වෙනස් වුණොත් ලොකු වෙනසක් වෙනවා අපේ සංස්කෘතියේ. දැන් හිතන්න ලංකාවේ කොච්චර නීති තිබ්බද ඔයාලට පොඩි කාලෙකදර? ඒ නීති වාස්තම කිව්වොත් මට පොඩ්ඩක් නීති අඩුයි. ආ වාට නීති ඔයා වාසනාවන්තයි. ඒ කියන්නේ දැන් මටත් එහෙම නීති නැති එක්කෙනෙක්. ඔව්. උදේ හවස 6ට සෙල්ලම් කරලා එන්න කිව්වොත් 6 හමාරට ගියත් අවුලක් නැහැ. ලොකු සීන් නැහැ. 7ට ගියත් අවුලක් නැහැ. 7 හමාරනොත් ගුටි පෝරියල්ලක් වදිනවා. හැබැයි ඊළඟ දවසෙත් මම යනවා. ඔව්. හැබැයි ඒ ආපහුර ගුටි පෝරියල් එක අපිට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා හන්න තියෙන අර හැබිට් එකක් කියලා. දැන් හිතන්න දැන් ඔන්න මුල් කාලේ ළමයා හවස 6 වෙනකොට ගෙදර ගෙන්නනවානේ. දැන් ඒ පේරන්ට්ලා කල්පනා කරන ඊළඟට මෙයාට රෑ 9 වෙනකන් එළියේ ඉන්න වුණොත් කොහොමද අපි ආව ට්‍රේන් කරන්නේ? නෑ ඊට පස්සේ කල්පනා දැන් ඔන්න ඒක වැඩේ ගොඩ. ඌ ලස්සන්ට 9 වෙනකොට එනවා. නෑ මූට මුළු රෑම ගෙදරින් නැතුව එළියේ ඉන්න වෙනවා.
දැන් කොහොමද ඒකට ට්‍රේන් කරන්නේ පේරන්ට්ස්ලා කල්පනා කරන්නේ මේ හොරයිසන්ස් එක්ස්පෑන්ඩ් කරන්න මේ සීමාවන් පුළුල් කරන්න හැබැයි අපේ ලංකාවේ පේරන්ට්ස්ලා උදේ ඉඳන් හවස වෙනකන් කල්පනා කරන්නේ මේ සීමාවන් තව පටු කරලා මේක පුළුවන් තරම් gedara තියාගන්න පුළුවන් තරම් පොඩි තැනක ළමයව තියාගන්න ඔන්න පේරන්ටිං ස්ටයිල් එක වෙනස් වුණොත් ලුකු වෙනසක් වෙනවා ඉස්කෝලේ වෙනස් කළා මේක කරන්න බෑ ඉස්කෝලේ වෙනස් කරලා කියන්නේ කියන්නේ ඉස්කෝලේ කියන්නේ ඉස්කෝලේ සිස්ටම් එක වෙනස් කරලාද නැත්නම් පාසල වෙනස් කරලාද භෞතිකව ඔව් අපි හිතමු ඔන්න ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගියා කියලා ඒත් නීති ඕවම නම් gedara තියන ඒත් හැදෙන්නේ අර වගේම ළමෙක් මේ පේරන්ටිං ස්ටයිල් එක වෙනස් කරන්න මේ පේරන්ටි ස්ටයිල් එක වෙනස් කරන්න මේ ලංකාවේ ජනාධිපති කවුරු වුණත් 225 දූෂිත වුණත් ඒක ප්‍රශ්න නෙමෙයිනේ නේද පොඩි පොඩි කල්පනා කරලා කරන්න තියෙන වැඩ ඒතර self motivation කියන එකට තව පොඩි අවුල් වෙන තැනක් තිනා මගේ ඒ කියන්නේ අර ඉංග්‍රීසි කතාව මම ගන්න ඔව් ඒකේ නම් පහවසරණකම් රජයේ පාසලක ඉගෙනගෙන ශිෂ්‍යත්වේ පාස් වෙලා හරි නැත්නම් තාතර අමර සල්ලි තියෙන හින්දා හරි නැත්නම් ඒ දෙන්නගේ තියෙන උමනාවට හරි ළමයෙක් යනවා ඉංග්‍රීසි මීඩියම් වලට රයිට් ඒ පාසලෙම ඉංග්‍රීසි මීඩියම් මේ පන්තියකට යනවා නැත්නම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යනවා හරිද ඊට පස්සේ පළවෙනි වාර දෙකම නානව නෑමක් ආයෙත්ින් අපි කියන්නේ අර නන්නත්තර වෙන හරි ළමයි හ්ම් ඊට දැන් මගේ මේ මගේ ওই ඩබින් ක්ලාසස් වලත් එහෙම ළමයි ඉන්නවා මම ටක් ගාලා අහන්නේ දැන් එයාට ඉංග්‍රීසි වචන ටක් ගාලා හොඳට කියනවා නම් එයා ටංග් ට්විස්ටර්ස් එහෙම අර සීසීසී ඔන් ද සීෂෝ එහෙම ගේමක් නැතුව කියනවා නම් මම ටක් ගාලා හන පුතේවා ඉංග්‍රීසි මීඩියම් දින ගත්තේ ඔව් සර් මේ 6 පස්සේ ඉගෙන ගත්තා මෙහෙම ඉගෙන ගත්තා පොඩි කාලේ ඉඳන් ඉන්ටර්නැෂනල් ස්කූල් එහෙමක තියෙනවා දැන් මට අර 6 වසරෙන් පස්සේ කියන ගොඩක් කට්ටිව හම්බෙලා තියෙනවා එතකොට දැන් එතෙන්දි වෙන්නේ ආව මම ඒවා ඔයා කැමැත්තෙන්ද ගියේ බලෙන්ද ගියේ කියන්නේ කැමැත්තෙන්ද ගියේ ආව ඩොග් ගාලා දැම්මද නෑ සර් මම මේ මෙලෝඩියක් දන්නේ නෑ මාව ඩොග් ගාලා ගිහින් දැම්මා මේ පළවෙනි වාර දෙක මම අනාථ වෙලා හිටියේ මම මෙහෙම ඉර වෙලා හිටියේ කරගන්න බැරි දෙයක් නැති හින්දා මං ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගත්ත කරා ඊට පස්සේ මම පන්ති කියවෙන්නේ වුණාද 3 වෙනි කොලොසිනියා කිව්වා ඊළඟ ඊට පස්සේ 7 වසරේදී ඊට පස්සේ 5ත් 10ත් අතර මම අනිවාර්යෙන් මේ වෙනියා වෙනවා කිව්වා එතකොට එතෙන්දි තියනව නේද පොඩි අර තල්ලුවක් තල්ලුවකිනුත් වැඩ කරන්න පුළුවන් තල්ලුවකිනුත් වැඩ කරන්න පුළුවන් මොකද මම කලින් ඔයාලට කිව්වේ ඒ තල්ලුව සර්වයිව් වෙන්නනේ කරලා තියන්නේ ඒක තමයි දැන් හිතන්න සර්වයිව් වෙනා ඒකට මොටිවේෂන් වෙනයිනේ නෑ ඒත් මොටිවේෂන් තමයි ඒත් නීඩ් එකක් තිබිලා නේ මනුස්සයට සර්වයිව් වෙන්න දැන් හිතන්න ඔයාට දැන් මම ඔයාලට කලින් කිව්වේ ඩබින් කරලා ඔයාලට 7-5ක් හම්බෙන්නේ නැහැ බඩගිනි දැන් ඔයා සර්වයිව් වෙන මොකක් හරි වෙන වැඩක් කරනවා ඔයා සමහරට වෙන ඉන්ඩස්ට්‍රි එකකට යයි මේ දරුවා කරලා තියෙනත් ඒකේ වෙන ෆෝමැට් එකක් දැන් එයාට අලුත් එන්වයරන්මන්ට් එකට යාව කියලා බලෙන් ප්ලේස් කළා දැන් මේකේ සර්වයිව් වෙන්න ඕන සර්වයිව් වෙන්න නම් මේ මනුස්සයෙන් දැන් මොකක් හරි කළා මේක කරන්න පේද නේද දැන් හිතන්න ඔයාට 7-5ක ආදායමක් නැහැ දැන් රෙන්ට් එක මාස 6ක් විතර ඔෆිස් එකේ ඩියු ලයිට් බිල් ඩියු මං අරන් එනවා අර ප්‍රොජෙක්ට් එක අර ඉංග්ලිෂ් වොයිස් ඕවර් ප්‍රොජෙක්ට් එක වඩ් ටු ගාලා ගන්නවා ඔව් ඔයා එනම් ගන්නෝ ඩෙෆා ගන්නවා ඔව් එහෙම හිල අන්න ඒකයි මං කිව්වේ මොටිවේෂන් හැදෙන්නේ බ්‍රෝ එහෙම එහෙම නැතුව මේක මේ අහසින් මේ මැජිකලි පහත් වෙන දෙයක් නෙමෙයි මොටිවේෂන් කියන එක මොටිවේෂන් එක හැදෙන්නේ මේ ඩිමා මේ නීඩ් එකත් එක්ක වුවමනාව එක්ක සර්වයිවල් එකත් එක්ක තමයි හැදෙන්නේ දැන් මට තියෙන එකක් තමයි ළමයින්ට හොම ප්‍රෙෂර් එකක් හදලා හරි ඒ කියන්නේ මගේ උමනාව මම මේ ඩිස්කෂන් එක ගේන්න හදන එතෙන්ට ඒ කියන්නේ එක්ක ප්‍රෙෂර් කරලා එක්ක මොටිවේට් කරලා එක්ක ටාගට් එකක් දීලා මොකක් හරි කරලා අර ළමයින් ඉංග්‍රීසි ඉගෙනගෙන ළමයින්ට උමනාව ඇති කිරීම ඒ කියන්නේ මම දන්නා ඒක ඒ උමනාව ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි දැන් හිතන්න මම ලංකාවේ ඩොලර් 2500ක් හම්බ කරනවා මං හෙන්න පොරක් දැන් ලංකාවේ දැන් ඕගොල්ලෝ එහෙම මට හෙනට සලකනවා වෙන්නත් පුළුවන් එතකොට. දැන් ඩොලර් 2500ක් කියන්නේ නිකන් මිලියන් එකකට කිට්ටු ගානන්නේ. හරිද? ලක්ෂ 9ක් විතර වගේ ගාණ. ඒ මාරයිනේ. හැබැයි මම ඔහොම වෙනව නිව්යෝක් වලට. මම හෙන හිඟන්නේ නැත්නම්. හරිද? ඒ ඩොලර් 2500මනේ. ඔව් දැන් 2500යි මගේ මේ ගෙදර මිනිහ 6000ක් වයනවා මාසෙට. මේ මිනිස්සේ 7000යි අර 10000යි. එහේ ඇවරේජ් මිනිස්සේ 5000ක් වයනවා. හරිද? අවුරුද්දේ 52000ක් වුණා. ඒ කියන්නේ 4000 ගානක් වුණා ඇවරේජ් මිනිස්සේ 5000ක් කියලා ගමු. ඒතර ඇවරේජ් මිනිස්සගෙන් භාගයයි මම. මට දැන් හිතාගත හැකි මිනිස්සු රට ගිහිල්ලා ගොඩ යන්නේ කොහොමද කියලා. ඔන්න ඔහොම. ඒ මොටිවේෂන් එක එන්නේ පරිසරයෙන්. හොඳද? මේ මේ මෙහෙමයි. මේ ආ ඉතින් ඒකනේ මං කිව්වේ පරිසරය. ඔව්. ඉතින් ඒකනේ මං අර ඒවල කිව්වේ. ආයිත් සර්වයිවල් එක. ඒක අර මතු පිට කරන ගන්න එපාඩියලා අවසානයේ යටම පතුලේම තියෙන දෙයක් තියෙනවානේ ඒක තමයි අපේ මේ පැවැත්ම
අපි පැවැත්මට අපි එක් කරන්නේ දැන් අල්ලපු ගෙදර දැන් මේ නිව්යෝක් වල තියෙන ජීවන රටාවේ මට හැරෙන්නවත් බෑද අපේ පැවැත්මට නම් මේක මේ මේ අපි මේ කැපවීම හරි මේ මොටිවේෂන් එක හරි ඒ කියන්නේ මොකක් හරි වෙන්නේ ඇයි අපේ රට මෙතනම තියෙන්නේ කියන්නේ ඒක තමයි මං කියුවේ ලංකාවේ මිනිස්සු සල්ලි ඩීමනයිස් කරලා තියෙනවා සල්ලි කියන්නේ හරි නරක දෙයක් අපි හම්බ කරන ඕන සල්ලි පස්සේ ඔච්චර යන්න ඕනේ නැහැ ඔයා ගලුවෙත් ඒක තියෙනවා පොඩ්ඩක් හරි තියෙනවා දැන් මේ අන්තිම අවුරුදු කීපේ හොඳයි හැබැයි ඔයගලු අපි ගොඩක් අය ගොළුේ පොඩ්ඩක් හරි තියෙනවා මේ සල්ලි නෙමෙයි අපේ ප්‍රශ්නේ කියලා හැබැයි ලංකාවේ මිනිස්සු ගොඩක් දෙනෙක් තීරුම් ගත්තා සල්ලි අපේ ප්‍රශ්නේ කියලා එහෙනම් අපි ගැම්මෙන් සල්ලි හොයන්න එපේ එහෙම කරන්න අපි මෙතනට වැටෙන්නේ එතකොට අපි කොහොමද කාලයක් ගිහින්ද මට දැනගන්න ඕනේ තමයි අපි කොහොමද මේ මිනිසුන්ව පුෂ් කරන්නේ නැත්නම් මේ කාවත් පුෂ් කරන්න එපා නැත්නම් බෑ මට එක කරන්න ඕනේ ඔයා කාවත් පුෂ් කරන්න එපා මේ මුලින්ම දැන් හිතන්න ඔයාගේ සල්ලි වලින් තියෙන ප්‍රශ්න විසඳගෙන ඔයා පුෂ් කරගන්නක තමන්ව හොඳද මම පුෂ් කරගන්න මාව ඒ වගේ මේ අහන් ඉන්න කට්ටියත් හිතනවා නම් එහෙම නෑ මේ මට ගෙදරක් හදාගන්න ඕන ගෙදරක් හදාගන්න මිලියන 30ක් ඕන මිලියන 30ක් කියන්නේ ඩොලර් 80,000ක් විතර හොයමු එහෙනම් එයා හොයයි ඔයා ගිහින් එයාට 80,000ක් හොයලා දෙන්න යන්න එපා නෑ මම මේ කියන්නේ බිලීපිත්තක් දෙ කියන්නේ බිලීපිත්ත දෙන එක මිසක් මාළු ටික දෙන එක නෑ නෑ බිලීපිති ඕන තරම් හතර වටේම තියෙනවා ලංකාවේ හොඳ දැන් ඔයා ඩබින් කරනවානේ හිතන්න ඔයා මාසයක් මහන්සි වෙලා යුඩෙමි කෝස් එකක් කරලා ඉංග්‍රීසි ඇක්සන්ට් එකකුත් ඉගෙනගෙන ඔයාට පුළුවන් ඉන්ටර්නැෂනල් මාකට් එකට ඩබින් කරන්න එහෙම આવුත් එහෙම ඔයා ඊළඟ පාර මට එන්න කියන්නේ මෙතනට නෙමෙයි හොඳද මේ කරන්න හොඳද ඊළඟ එහෙම කරන්න එතකොට ඊළඟ පාර ඔයා අපි කතා කරන්නේ රෝඩ් පොඩ් මයික් එකකට නෙමෙයි ෂෝ SM7B එකකට හොඳද එතකොට මේ මේවා නෙමෙයි තියෙන එල්ගාටෝ මයික් ආම්ස් තියෙන්නේ හොඳද ඒකයි මම කියන්නේ මේ එහෙම කරන්න මේ එවාදන් එක ඒ ඔපෂුරිටි දෙ බිලීපිත තියෙනවනේ බ්‍රෝ ෆයිවර් තියෙනවා අප්වර්ක් තියෙනවා ඔයගම ඔඩියෝ ඉන්ටර්ෆේස් මේ බිලීපිති ටික තියෙනවා හැබැයි ඔය මාළු බාලා නැහනේ ඇයි මාළු බාලා නැත්තේ ඔයා හිතනවා ඇයි ඒ සල්ලි නෙමේ ඒ සල්ලි ඉච්චර ඉම්පෝර්ටන්ට් නැහැ කියලා කොහේරි ඔයගේ ඔළුවේ තැනක තියෙනවා තිබ්බනම් ඔයා කරලානේ නේද මේ දැන් හිතන්න එහෙම ඒ යන්නේ ඒකයි ප්‍රශ්නේ අපේ සංස්කෘතිය ඇතුළෙම තියෙනවා මේ අපේ ප්‍රශ්නේ සල්ලි නෙමේ මේ අපේ හිතනවා මේ ජාතිය රැක ගන්න ඕන අපේ අභිමානය සංස්කෘතිය අර කන්සර්වේටිව් අයිඩියාස් කියලා අපි කියන්නේ ආරක්ෂණවාදී අදහස් අපේ ඔළුවල හිර වෙලා තියෙනවා. එහෙම නෙමෙයි අපි එලියට ගිහිලා දුවලා පැනලා බිලීපිති ඕන තරම් තියෙනවා බ්‍රෝ. හොඳද? ඒකයි මම කිව්වේ කාටවත් මේක කරන්න යන්න එපා. කවුරු හිතනවා නම් සල්ලි නෙමෙයි මනුස්සකම ලොකු. මේ සල්ලි හොයන්න ඔච්චර දඟලන්න ඕනේ නැහැ හිතේ නිදහසයි වැදගත් වගේ හිතරන හිතා ගන්න අරින්න. හොඳද? ඔයා එහෙම කරන්න එපා. ඊවා මයි මෑන් මේ ඒ හින්දා ඔයා මේ මහන්සියලා ගේමක් ගහලා මේ මොකද සල්ලි ඔයාට තව චුට්ටක් හම්බුනොත් ඔයාට තව චුට්ටක් වැඩිපුර වැඩ කරත හැකි නේද ඒ හින්දා මේ මම ඔයාට ඇත්තටම මේ අද මේ ඔන් රෙකෝඩ් ප්‍රපෝස් කරනවා ඉන්ටර්නැෂනල් වොයිස් ඕවර් මාකට් එකට යන්න ඔයාට යන්න පුළුවන් ඔයාට දක්ෂතාවය තියෙනවා ඔයාට ඉතුරු සියලු දක්ෂතාවය තියෙනවා සහ සියලු උපකරණ තියෙනවා ඔයා හිර වෙලා ඉන්නේ භාෂාවනේ භාෂාව පුරුදු වෙන්න හිතන්න වොයිස් ඕවර් එකට කොච්චර ගන්න පුළුවන්ද කියලා ඉන්ටර්නැෂනල් මාකට් එකේ හොඳද ඉතින් මේ එහෙම කරන්න ඒවා එහෙම නොකර ඉන්නේ අර ඔයා හිතනවා මේ දැන් ඇති වගේ නිකන් මේ ෂේප් අපිට ඕන් නෑ වගේ එහෙම තියෙනවනේ ඒ මෙන්ටැලිටි කඩා ගන්න ඕන ඒව කඩාගෙන යන ජෙනරේෂන් එක ලංකාවේ හැදුනොත් අර මං කිව්වේ නිව්යෝක් වල දිවෙනවා වගේ ලංකාවේ මිනිස්සුත් ඉන්ස්පයර් වෙනවා දැන් හිතන්න ලංකාවේ දැන් මම හිල් ෆිගර් ජීන්ස් අඳිනවනම් මේ මම මාරපොරක් වෙන්නේ නැහැ හැමෝම හිල් ෆිගර් ජීන්ස් නම් ඇඳන් ඉන්නේ නේද ඊළඟට මේ ඒ වගේ මේ අර සොසයිටික කොටසක් උඩට අප්වීගෙන આવොත් ඉතුරු අයත් බලනවා අම්මට සිරි මූ මොකද්ද කරේ අපි බලනවානේ නේද දැන් මමත් ඒ කාලේ එහෙම තමයි දැන් මම මුලින්ම මේ YouTube channel එකක් පටන් ගන්නකොට බැලුවේ මම YouTube බල බල හිටියා දැන් මම science technology වලට ආසයි සම්පත් කරනවා මෙන්න science channel එකක් අම්මට සිරි කියන්නේ මටත් පුළුවන් මම එහෙමයි ආවේ ඊට පස්සේ මම බැලුවා ඉන්ටර්නැෂනලි ඔය ගොඩක් මේ කට්ටිය ආටිකල්ස් ලියලා SEO කරලා සල්ලි හොයනවා මටත් පුළුවන්. දැන් මාත් එහෙමයි එන්නේ. දැන් මම බලනවා අම්මට සිරි මූ මේක කරලා මේ කාර් එකක් කරා. දැන් මට කාර් ඕනේ නැහැ මම කාර් පදින්න ආස නැහැනේ. මේ නෑ දැන් සල්ලි හදලානේ. සල්ලි හැදුවම ගොඩක් දේවල් පහසු වෙනවා. ගොඩක් දේවල් පහසු වෙනවා.
හිතේ සහනය ලැබෙනවා. මිනිස්සුත් එක්කත් සතුටින් ඉන්න පුළුවන් වද නොදී අනිත් උන්ට. හොඳද? ඒ සල්ලි කියන්නේ හරි ප්‍රයෝජනවත් උපකරණයක්. උපකරණයක් ටූල් එක. හැබැයි උපකරණය නරක මිනිස්සුගේ අතර හම්බුන තුන අරක වැඩ කරයි. පිහියක් හොඳ චෙෆ් කෙනෙක්ගේ අතර හම්බුනොත් එයා ලස්සනට ලුණු කපයි ඒකේ. හොඳ කළා රස කෑමක් හදයි. හැබැයි පිහියක් මිනිමරුවෙක්ගේ අත සීරියල් කියලාගේ අතර හම්බුනොත් තව මිනිහගේ බෙල්ලක් කපයි. හැබැයි පිහිය එකයි. හොඳද? එහෙනම් සල්ලි කියන්නේ ඉතා වටිනා උපකරණයක්. ඒ උපකරණේ වටිනාකම මගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් තාම අඳුරන්නේ නැහැ. ඒක අඳුරගත්තා නම් අපි හැමෝම තව මහන්සියලා සල්ලි හම්බ කරනවා. සල්ලි හම්බ කරා නම් ලංකා මීටරවල අපිට ජීවත් වෙන බොහොම සුව පහසු තැනක් බවට පත් වෙනවා. එහෙම කරගන්න අමාරු තැනකුත් නෙමේ ලංකාව. මේ ලෝකයේ තියෙන නූතන ආර්ථිකයේදී ධන උත්පාදනයට අවශ්‍ය මානව සම්පත. මේ පතල් හාරලා මේ මිනි රන් වලින් ඔය ඉල්ම නයිට් ඒවෙන් සල්ලි හොයපු කලි ගියා. හොඳද? දැන් සල්ලි හොයන්නේ මානව සම්පතෙන්. මිනිස්සුන්ගේ මේ දැනුම බුද්ධිය පාවිච්චි කරලා තමයි දැන් සල්ලි හොයන්නේ. නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා. ඒකට අවශ්‍ය මානව සම්පත ඕනෑවටදී ලංකාවේ ඉන්නවා. හැබැයි අපි හිර වෙලා ඉන්නවා. මේ සල්ලි නෙමෙයි මනුස්සකම ලොකු ඒ වගේ හිතේ නිදහස තියෙන්න ඕන. සල්ලි පස්සේ ගින් හරියන්නේ නැහැ වගේ මේ මෝඩ නෝෂන්ස් වල. මේ ඒ හින්දා මේ අමාරු රටක් නෙමෙයි. ලංකාව කියන්නේ එහෙම අමාරු කරගන්න ඕන තැනක් නෙමෙයි. මේ ධන උත්පාදනය කරන්න ඕන. ධන මේකයි මම කිව්වේ අපි මේ ඉන්න මේ වාමාංශික ආරක්ෂණවාදී පිළිවෙතින් එළියට ඇවිල්ලා දක්ෂිණාංශික නිදහස්වතන්ත්‍රවාදී පිළිවෙතකට එන්න ඕන. අනිත් එක ලංකාවේ නීති රීතිත් සමහර තැන්වල පොලිසි මේකින් වෙනස් වෙන්න ඕන. දැන් ලංකාවේ අපි බලන්න ඕන ලෝක වෙළඳාමෙන් ට්‍රිලියන් ගණක් ලංකාව හරහා ගලනවා. ඒකින් අපි බිලියන ගණන් තියාගන්නවා. සිංගප්පූරුව කරන්නේ ඕකනේ. ඩුබායි කරන්නේ ඕකනේ. හැබැයි දැන් ලංකාවට මම ගෙනාව ඩොලර් 1000ක් දැන් පොඩ්ඩක් නීති පොඩ්ඩක් ලිහිල් ඒක ලංකාවේ රජයෙන් අත් අඩංගුවට ගන්නවා. අරන් කිනු රුපියල් කරපන්. හරි. එහෙමනේ තිබුණේ මෙච්චර. එහෙම බෑ. හොඳද? මට ඩොලර් 1000ක් ගේන්න ඕන 1000ක් ගේන්න තියෙන්න ඕන මට. 1000ම යවන්න ඕන යවන්නත් තියෙන්න ඕන. හැබැයි දැන් මම ලංකාවේ ජීවත් වෙනවානේ. ඇයි මම ලංකාවේ ජීවත් වෙන්නේ? ලංකාවේ බැංකු පද්ධතිය හරි නිදහස් කියලා අපි හිතමු. එහෙම නැහැ. හොඳද? හිතමු. ඊට ලංකාවේ හරි ලස්සන පරිසරද? ලංකාවේ මං ජීවත් වෙනකොට ලංකාවේ මං සල්ලි කොටසක් මෙහි තියාගන්නවනේ. අන්න එහෙම මේ ලංකාවේ වියදම් කරන්න, ආයෝජන කරන්න, බිස්නස් කරන්න ඔප්ෂන්ස් හදන්න ඕන. හොඳද? පොලිසි මේකර්ස්ලා කරන්න ඕනේ ඒවා ලේසි කරන එක. ඒගොල්ලන්ට හදන්න බෑ. ඒගොල්ලෝ ලේසි කරන්න ඕන. එහෙම මේ ලංකාව හරහා ලොකු වෙළඳාමක්, ලොකු ධන ප්‍රවාහයක් ගලනවා නම් අපිට පුළුවන් කොටසක් තියාගන්න. හැබැයි ඔක්කොටම ලෝභ වෙලා මේක කරන්න බෑ. අපි දැන් වෙලා තියෙන අපි ඔක්කොටම ලෝභ වෙලා දැන් ලංකාවට සල්ලි ගෙනාවොත් දැන් ලංකාව ඩොලර් ගෙනාවොත් උන දැන් ඩොලර් account එකේ තියන් ඉන්න පුළුවන්. හැබැයි ඩිලා ඔයා හිතනවා බිට්කොයින් එක වැටිලා තියෙන්නේ. මම බිට්කොයින් වල මගේ සල්ලි වලින් කොටසක් ආයෝජනය කරන්න කියලා වට බෑ. ලංකාවේ හිටියොත්. සිංගප්පූර වල හිටියොත් පුළුවන්, ඩුබායි වල හිටියොත් පුළුවන්. ඇයි ලංකාවේ බැරි කරලා තියෙන්නේ? පොලිසි මේකින් වල ප්‍රශ්නයක් අර මං කිව්වා අර ආරක්ෂණවාදී පිළිවෙත. ඊළඟට අපි හිතනවා මේ ලංකාවේ අපි කන හාල් ඔක්කොම ලංකාවෙන් වවන්න ඕන කියලා. එහෙම නැහැ. අපි සොෆ්ට්වෙයා හදලා විකුණලා සොෆ්ට්වෙයා වලින් හම්බෙන සල්ලි වලින් අපි ගමු මේ පාකිස්තානෙන් බාස්මති ගේමු. අපි හැමෝටම කළ ප්‍රොෆිට් එකකුත් තියාගමු. අන්න එහෙම අපි හිතන්න ඕන. මේ අපි කන හාල් අපිම වවන්න ඕනේ නැහැ. නේද? ඒ එහෙම ඒ කාලේ ගියා. ඒකයි මං කිව්වේ ඒ කාලේ ගියා. ඒ අලුත් කාලයට අපි මුහුණ දෙන්න ඕන මේ මිනිස්සුන්ගේ දැනුම ලංකාවේ ඉන්න මානව සම්පත මාර පොලිෂ් හරි ප්‍රොෆෙෂනල්. දැන් Fiverr Upwork වගේ platform එකක Asian කෙනෙක්ට job එකක් දෙනවා නම් Indian Pakistani කෙනෙක්ට නැතුව ලංකාවේ කෙනෙක්ට මිනිස්සු එක් job එකක් දෙන්න කැමති. මොකද අපි ප්‍රොෆෙෂනල්. අපි මේ ගැම්මෙන් වැඩ කරනවා, කතා කරනවා, එහෙම communication හොඳයි, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවෙන් වැඩගමු. හොඳද? ඉංග්‍රීසි බැරි නම් ඉගෙන ගමු. ඉංග්‍රීසි නෙමෙයි දැන් ඊළඟට ඉගෙන ගන්න ඕන ස්පාඤ්ඤ භාෂාව නම් ඒක ඉගෙන ගමු. දැන් ඊළඟට ලෝකේ ලොකු වෙළඳාමක් චීනේ වෙනවා. ඒ චීනෙත් එකේ වෙළඳාම කරන්නේ චීන භාෂාව ඕන නම් ඒකත් ඉගෙන ගමු. මේ ඉච්චර සීන් නෙමෙයි ඒවා. හැබැයි නීඩ් එක තියෙනවා නම් උවමනාවර. දැන් හිතන්න ඔයාලට කන්න බොන්නත් බුත් නම් කෙලම වෙච්ච වෙලාවක තමයි නීඩ් එක තදටම දැනෙන්නේ. මේ අපි ඉන්නේ එහෙම වෙලාවක. ඒ හින්දා මේ වෙලාව හොඳයි මේ වගේ තව අලුත් ඔපෂුනිටි හොයන්න. දැන් මේ ලංකාවේ මිනිස්සුන්ට හිතන්න ඔන්ලයින් කියන්නේ ගෝලිය සැපයුම් දාමවලට අපි සම්බන්ධ වෙන්න එපේ. සම්බන්ධ වෙන්න දැන් හොඳ වෙලාවක්. දැන් මොකද දැන් ලංකාවේ මේ වැඩි කල නැහැ. ඊළඟ මාස කීපය ඇතුළත හෝ ඊළඟ මේ අවුරුද්ද ඇතුළත ඊළඟ මාර්තු මාසෙ වෙද්දී ජොබ් 1,500,000ක් නැති වෙනවා. දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ?
දැන් අපි හිතනවානේ අනේ හරි පව් රජේ මේකල ගැන බලන්න ඕන කියලා නෑ එහෙම නෑ ඒගොල්ලන්ගේ ජොබ් එක නැති වුණේ ඇයි දන්නවද ඒ මිනිස්සු නැතුව ඒ ව්‍යාපාරයට දුවන්න පුළුවන් ඉඳන් නේද නැත්තම් තියන් ඉන්න වෙනවද නේද කැමති නැත්නම් තැති වුණා ඒ ව්‍යාපාරයට යන්න නැතුව දුවන්න පුළුවන් කියන්නේ මෙච්චර කළොත් යාගෙන් ඉච්චර ප්‍රයෝජනක් තිබිලා නෑ එහෙම අර දැන් ලංකාවේ රජයේ සේවයට යන්න හැමෝම කැමති මොක කරත් අස් කරන්නේ මොක කරත් පඩි හම්බ වෙනවා නිමාඩු ටික හම්බ වෙනවා ඔව් එහෙම බෑ මේක දුවන්න හොඳ හැබැයි ප්‍රයිවට් කම්පැනි එකකට ගියොත් ඔයා යූස්ෆුල් නැත්තම් ඔයාගේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක නැත්තම් ඒ කරපු ආයෝජනය මනුස්සය හය කරපු එක ඔයා වස් කරනවා ඒ අස් කරපු මනුස්සය කම්පැනිට බැනලා වැඩන්න ඒ මනුස්සය තීරුම් ගන්න ඒ කියන්නේ මගේ මෙලෝ රහක් නැතුව ඇති මේ කම්පැනිට කියලා එහෙනම් ඒ මනුස්සය බලන්න ඕන ඒ රහක් ඇති මනුස්සයෙක් බවට පත් වෙන්න කඩ බැරි නම් කඩ හදා ගන්න ඊළඟට ඔයා වේගින් ඊමේල් වල රිප්ලයි කරන්න නැත්නම් ඒක රිප්ලයි කරන්න ඊළඟට ඔයාගේ ස්කිල් සෙට් එක කොහෙවත් ඇප්ලයි වෙන්නේ නැත්නම් ඇප්ලයි කරන්න පුළුවන් ස්කිල් සෙට් එක ඉගෙන ගන්න මාස 6ක් විතර යන්නේ මේ මහා කල්යන් නැහැ මොකක් හරි ස්කිල් සෙට් එකක් ඉගෙන ගන්න එහෙම කළා පොඩ්ඩක් ගැම්මෙන් එන්න ඕන මේකට මේ ගැම්මෙන් එන්න ඕන මොකටවත් නෙමෙයි ධන උත්පාදනයට සල්ලි හම්බ කරා එහෙම කරොත් අපේ ප්‍රශ්න ගොඩාක් කපා හරින්න පුළුවන් මේ ඔය අපි කෝය කතා කරන ගොඩක් ප්‍රශ්න හොඳද ඊට පස්සේ ඉතුරු වෙන ප්‍රශ්න තියෙනවානේ සල්ලි වලින් විසඳන්න බැරි ප්‍රශ්න ගැන අපි එදාට බලමු ඒක දැන් කල්පනා කරන්න එපා හරිද දැන් හිතන සංස්කෘතිය රැක ගන්න ආගම ජාතිය රැක ගන්නත් සල්ලි එපේ ඒ කියන්නේ ඒකත් සල්ලි ප්‍රශ්නයක් හැබැයි කොහේ හරි මෙහෙම සල්ලි වලින් සියලු ප්‍රශ්න විසඳන්න බෑ සල්ලි වලින් විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා මුලින්ම සල්ලි වලින් විසඳන්න බලුවන් ටික විසඳලිමුකෝ නේද ඒකට සල්ලි හම්බ කරමු ලංකාවේ ආර්ථිකය මම අන්තිමට බලද්දි ඩොලර් බිලියන 86යි දලජ ඒක පුද්ගල ආදායම ඩොලර් රුපියල් 4000 ඩොලර් 4000ක් තිබ්බා. දැන් 3600යි. හොඳද? මේ වැඩි කරගන්න ඕන. අපි ඩොලර් බිලියන 200ක 250ක ආර්ථිකයට ඊළඟ අවුරුදු 10 යන්න ඕන. ඒක මැජික් බලෙන් වෙන්නේ නැහැ. ඒ වැඩිපුර එන මේ බිලියන 150 200 බිලියනේ ගානේ හදන සමාගම් 150ක් 200ක් එකතු වෙලා මේ පෞද්ගලික අංශය හදන්න ඕන. ඒ සමහරට ඒක කෙනෙක් ඔයා වෙන්න පුළුවන්. ඒකට අපි මේ ගැම්මෙන් යන්න ඕනේ චර සල්ලි හොයන්න ඕනේ සල්ලි හොයලා කරලා මේ වැඩි ගොඩ දාමු අපි ඒක පුද්ගල ආදායම 12,000 එහාට පන්න ගමු රයිට් දැන් ඇයි මලින්ද අයියෝ මම මෙතෙන්ට ගෙනාවේ කියලා කටට තේරෙන්නේ නැති එකක් තමයි මම ඇහුවේ එකක් මට තිබ්බ ප්‍රශ්න ටිකක් සහ මලින්ද අයියෝ මේ මිනිසු හිතාගෙන ඉන්න يعني ඊගෝ ලේයර්ස් වල අහං يعني අපි එකේ ඊගෝ ලේයර්ස් ලා يعني මගේ يعني මගේ සමහර ප්‍රශ්න ටිකක් විසඳුණා. ඒ කියන්නේ මොටිවේෂන් self motivation එක සම්බන්ධව. ඒ කියන්නේ එක එක කාලයට අපිට එනවා මේ පොඩි මේ මම මේ වැඩේ කරන්න නැත්තේ මෙන්න මේ හේතුව හින්දා කියලා ලේයර් එකක් දාගෙන මම ඒක ගැන කල්පනා කර කර ඉන්නවා. අන්න ඒ ලේයර් එක මගේ අද දවසේදී යම් ප්‍රමාණයකට කුඩු වුණා. ඒත් එක්ක මේ අපේ ඔඩියන්ස් එකේ ඉන්නවනම් පොත් කියවන කට්ටියම රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න මම සාමාන්‍ය පොතක් හැමතැනම කියනවනේ මොකක් හරි එකක් කියවන්න කියලා. මිලියනයා ෆාස්ට් ලේන් කියලා පොතක් තියෙනවා. ඒ පොත කියවන්න. ඒ පොතෙන් ඕගලන්ට අදහසක් එයි මේ අපි කියන සල්ලි හොයන්න කල් යනවා කියලා. මේ ලීසින් සල්ලි හම්බ කරන්න බෑ තමයි. සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න ඕන. හැබැයි සල්ලි වේගෙන් හම්බ කරන්න ඕනනම් පුළුවන්. ඒකේ තියෙනවා ඒක. දැන් අපි හැමෝම කැමතිනේ වේගෙන් පෝසත් වෙන්න නේද? මෙහෙමයි. ලංකාවේ සති දෙකෙන් බෑනේ අර සති දෙකෙන්. සති දෙකෙන් බෑ. සති දෙකෙන් බෑ. සමහර කෝසස් තියෙනවා සති දෙකෙන්. ඔව්. මෙහෙමයි. අපේ ලංකාවේ ගොඩක් අයගේ ප්‍රශ්නේ වේගෙන් සල්ලි හම්බ කරන්න ආසාව නෙමෙයි. අපේ අරෝ නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න. ඒක බෑ. මං සපත කර සිටිනවා. එහෙම බෑ. නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න බෑ. මේක සමහරට වාසනාවන්ත මිනිස්සෙක් බිට්කොයින් එකක් අරගෙන ඉස්සර සත ගානකට දැන් ඒක එහෙම වෙන්න පුළුවන් පැට් එක වාසනාවනේ. මහන්සි වෙන්න ඕන. හැබැයි වේගින් පුළුවන්. වේගින් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඔය පොතේ තියෙනවා සල්ලි වේගින් හම්බ කරන්නේ කොහොමද කියලා. හැබැයි මහන්සි වෙන්න ඕන. මේ කියන්නේ මිලියන කෙනෙක් වෙන්න අවුරුදු 25ක් යනවා නම් ඒ වැඩේ කොහොමද පහෙන් කරන්නේ? අන්න එහෙම. සති දෙකෙන් බෑ. සමහර මිලියන කෙනෙක් වෙන්න අවුරුදු 25ක් 30ක් යන එක පෙරද පහෙන් හයෙන් ගොඩ දා ගන්න. අන්න එහෙම අප්‍රෝච් එකක් ඕකේ තියෙනවා. ට්‍රයි කරලා බලන්න. මිලියනේ ෆාස්ට් ලේන්. Right. එහෙනම් ඉතින් ඕක තමයි අද දවසේ අපිට කතා කරන්න ඕනේ. අපි ඊළඟ දවසේ පුළුවන් වුණොත් මලින්දයත් එක්ක කතා කරනවා මේ බොහොම මේ කියන්නේ මට ආස වෙච්ච මාතෘකාවක් මේ කැම්පස් ළමයි ජොබ් රජයේ ජොබ් හොයන්නේ ඇයි? සහ ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ කියන්නේ රජයේ ජොබ් බලාපොරොත්තුෙන් ඉඳලා නැත්නම් මොනවාද තියෙන ජොබ් එක නැති වුණාට පස්සේ අපි යන සොලූෂන්ස් මොනවාද කියන එක ගැන මම පුළුවන් වුණොත් මලින්දත් එක්ක කතා කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ කියන්නේ දැන් රස නැති වෙන කාලයක්නේ. ඔව්. ඒ නිසා ඒකට සොලූෂන්ස් මොනවාද කියලා
මලින්දයත් එක්ක කතා කරන්න ඊළඟ එපිසෝඩ් එකේදී සූදානමක් තියෙනවා. එහෙනම් මලින්දේ thank you very much මාත් එක්ක කතා කරාට. Thank you invite කරාට මේක දිගටම කරගෙන යන්න. ඔව් ඒක තමයි. Consistency අනිවාර්යෙන් වෙනවා. Promise. No problem. Good for you bro. Right. එහෙනම් ඉතින් අපි යමු මේ විදිහට ඉස්සරහට තවත් episodes අපේ entertaining episodes තියෙනවා මලින්දයියා. ඒ කියන්නේ මේකේ පොඩි එක එක ඒවා තියෙනවා. කරන්න ඔක්කොම අතලඩ කරන්න. Education ඒවා තියෙනවා, මේ වගේ ඒවා තියෙනවා, political ඒවා තියෙනවා, හැමදේම. මේ වගේ ද රණ්ඩු එහෙමත් තියෙනවා. තියෙනවා. Game illi ඔව් ඒවා තියෙනවා. තනිකරම තියෙනවා. අපි ද රණ්ඩු නෙවෙන්නේ. Right. එහෙනම් ඉතින් අදහස් දක්වන්න බණින්න කරන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. රෙෆර් කරන්න දෙයක් තියෙනවා නම් ඔය මලින්දය කිව්වා වගේම දේවල් රෙෆර් කරන්න ඕන අපි සෝසස් ටිකක් අපි අනිවාර්යයෙන්ම දාන්න ලින්ක්ස් වලදී මම තවත් දේවල් අහලා ඒ ටිකක් දාන්නම්. ඒතකොට ඒ ටිකක් බලලා ඔයාලට ඒ ටොපික් එක ගැන දේවල් දැනගන්න අවස්ථාව තියෙනවා. රයිට්. එහෙනම් මලින්ද thank you very much. අද යනවා. යසංග සහ ජෝසප් සමගින් මම දිලාන් සේනනායක.